சில தினாமி தாம தாதரேன் சுப்புருது பார்த்தி இயேசுவான்ஸுக்கு நாம என் பிலிகண்ணா ஸ்வாமின் மகன்சே யகபத்து ஆமேன் ஹலெலூயா உன்வான்சே விஸ்வாசவந்தா இன்வான்சே யகபத்து தேவியன் மகன்சே ஆமேன் கருணாவின் பிரி தனன் மகன்சே அனுகிரகிரி தேவியானன் மகன்சே ஆமேன் ஹலெலூயா சார் தமாய் அப்பி வகை நோட்டினா கட்டிய பவதின்னே ඉන්න වටින් නැති කට්ටිය පවතින එකයි ඒ අනුග්‍රහය නිසා ආමෙන් ස්වාමීන් වහන්සේ දැනගත්තට පස්සේ නම් මම ජීවත් වෙන්නේ අනුග්‍රහයෙන් ඊට කලින් ජීවත් වුණේ උන්වහන්සේ මගේ නම ජීවන පොතේ ලියලා තිබ්බ නිසා දැන් උන්වහන්සේ ඇතුල් කරගත්තා දැන් යන්නේ කරුණාවෙන් ආමෙන් එහෙම තමයි වෙන්නේ නේ ඒක තමයි අපේ ජීවිතේ නේද ඉතින් ස්වාමීන් වහන්සේ යහපත් බව සිහි කරමින් අද වගේ දවසක් අපි මුළු ලෝකය සමරන උන්වහන්සේගේ උත්සාහන වීම ස්වාමින් වහන්සේ සාතන්ව අන්ත පරාජයට පත් කරමින් උන්වහන්සේ පියනන් වහන්සේට කීකරු වෙලා උන්වහන්සේ නැවතත් උන්වහන්සේ තුන්වෙනි දවසේ නැවතත් උන්වහන්සේ උත්සාහන වුණා ආමෙන් හලෙලූයා සැබෑ කිතුණුවාගේ ජයග්‍රහණය තියෙන්නේ උන්වහන්සේගේ ක්‍රියාදාමය තුල නේද නේ උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ මරණයට පත් වෙලා උන්වහන්සේ නැවත නැගිට්ටා ආමෙන් හලෙලූයා උන්වහන්සේ ඔසෝ ගත්තා ඒ වගේම උන්වහන්සේ රාජික ලෙස එන්න යනවා ආමෙන් මේ ක්‍රියාදාමය තුල අපේ බලාපොරොත්තු අලුත් වෙමින් අපේ ඇදහිල්ල වර්ධනය කරගනිමින් අපි මේ කැම්සි ගමනකට එකතු වෙලා තියෙනවා යන්න උන්වහන්සේගේ ඊම දක්වා ආමෙන් උන්වහන්සේ ගීම බලා සිටන සරගක් මේ උන්වහන්සේගේ එන්න ප්‍රථමයෙන් මේ ලෝකෙට උන්වහන්සේ ගැන කිව්වා නේ ඊට පස්සේ උන්වහන්සේ ආවට පස්සේ කීපු සියල්ල ඉෂ්ට වුණා ඒ ආකාරයෙන් ඉතින් ඉතුරු ටික වෙන්න නැතුව තියෙන විදියක් නැන්නේ නේද එහෙමනේ උන්වහන්සේ ගීමට ප්‍රථමයෙන් උන්වහන්සේන බව කිව්වා. උන්වහන්සේ වදවින්දා නින්දා විඳින බවත් සඳහන් වුණා. නේද? උන්වහන්සේ නැවත නැගිටින බවත් සඳහන් වුණා උන්වහන්සේ. ඒ සියලු දේ සඳහන් වුණා. දේ වචනේ සඳහන් වෙනවා උන්වහන්සේ නැවතෙනවා කියලා නේ. නමුත් දැනට ඒක අර පෙර කියලා තිබ්බ වගේ අනාගත වාක්‍යයක් වෙන්න ඒ ඔක්කොම නම් මේක නොවි තිබෙන්න විදියක් නැහැ නේ අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේන හලෙලූයා උන්වහන්සේ පටන් ගත්ත දේ ඉවර කරන දෙවියන් වහන්සේ මා නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි ආමෙන් හලෙලූයා ඉතින් අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු නැගිටලා හැමෝම උන්වහන්සේට මුළු හදවතින් විවෘත වෙලා උන්වහන්සේට සම්පූර්ණයෙන් නිදහස් වෙලා ඔය කැමති විදියට নমස්කාර කරන්න ප්‍රශංසා කරන්න ඒ ඔක්කොම උනේ දැන් අපි කතා කරමු මක් කියපු ඒ ඔක්කොම උනේ මේ ජාජීර්ණ වෙච්ච පොළව උන්වහන්සේ දැක්කා මේ දූෂිත වුණු පොළව උන්වහන්සේ දැක්කා නේද උන්වහන්සේගේ ස්වරූපයෙන් අපිව මවලා උන්වහන්සේ කැමති උන්නේ අපි සදාකාලයේ නිරයට යනවට ඒක නිසා උන්වහන්සේ පූජාවක් වෙන්න සැලැස්සුවා අපිට මේ මුළු මහත් ලෝකවාසීන්ගේ එදා මෙදා සිටින ඒ වගේ අනාගතේ හිටිපදින දරුවගේ උනත් එක්කෝගෙම පෞරාශිය කොහොමද කියන්නේ කම්ප්‍රෙස් කරලා වෙන්නේ නැති මන් දන්නේ එක පුද්ගලයේ මත දරා ගන්න ඉඩ සැලසුව දෙවියන් වහන්සේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමෙන් දරා ගන්න තියා හිතන්නවත් බෑ කියන්නේ අපි නිකන් කතාවට කියනවා නේද ඔයාගේ කරගත්ත දේ ඔයා බලා ගන්න ඉතින් අපිට මොකෝ අපිට වද දෙන්න එපා මේ සාමාන්‍යයෙන් නේ අපි ඒක තියනවා නේ ඒ ඔයා කරගත්ත දේ ඔයා එක දැන් හැන්ඩල් කරගන්න මට ප්‍රශ්නයක් කරන්න එපා ඕක ඔයානේ ඉල්ලන් කෑනේ අහලා තියනවා නේද මොනවද මේකට වෙන්නේ ෆේඩි එහෙම කතා සාමාන්‍යයෙන් කාට හරි කියනවා මේ වාගේ ප්‍රශ්නයක් කොහොම විසඳ ගන්න මේ මුළු ලෝකයේ ජනගහණය මුළු මිනිස් සංහතිය කරලා තියෙන අන්ත අපරාධයන් පව් අකුස අධර්මිෂ්ඨකම් සියල්ල එක පුද්ගලෙක් තුලට ගියා එක පුද්ගලෙක් තුලට ගියා
ටික මිනිස්සේ උන්වහන්සේ අනුෂ ස්වරූපය ගැනනේ එක්කෙනෙක් දරාගත්තා ඒක කස පහරක් හිතන් වන්ද ඔයාට දරා ගන්න පුළුවන් වෙයි කියලා ඒ උන්වහන්සේගේ ප්‍රේමය තමයි එතන සඳහන් වෙන්නේ ආමෙන් හැලෙලුයා thank you ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය එතන සඳහන් වෙනවා ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ සියල්ල ඉවර කරලා සියල්ල නිමයි කියලා කිව්වා උන්වහන්සේ තුන්වෙනි දවසේ නැගිට්ටා ආමෙන් හැලෙලුයා ඒත් සමහර කට්ටියට විශ්වාස කරන්න බැරි වුණා අල්ලල තරම් බලන්න හිතුණා මේ කිව්වම මම එනවා කියලා ඇදෙල්ල හීන වෙන අවස්ථා තියෙනවා නේද නේද මම වට මේක කියන්නේ මතක් කරගන්න අපි ප්‍රශංසා කරන්න යන්නේ අපි බලා සිටින මග බලා සිටින දෙවිඳුන්ට මේ එය එලෙස උනා නම් ඉතුරු ටිකක් වෙන්න ඕනේ නේ හින්දා තමයි මම මේ මතක් කිරීමක් කරන්නේ නේ අන්තිම දේ වෙන්න තියෙන්නේ ඒ ඔක්කොම කිව්ව දේ විදියට උනා උන්වහන්සේ මැරුණා තුන්වෙනි දවසේ නැගිට්ටා උන්වහන්සේ උසුව ගත්තා ඔක්කොම උනා තව එක දෙයක් වෙන්න තියෙන්නේ අපි ඉන්නේ ඒ ස්ටේජ් එකේ. අර කාලේ අපි හිටියේ නැහැ. නමුත් කිව්ව දේ වුණා. නේද? මේ પરම්පරාව ඉන්නේ අන්තිම ස්ටේජ් එකේ. ඒ මුළු ක්‍රියාදාමයේම අන්තිම ස්ටේජ් එක කිව්ව දේ වුණා. ඉතුරු ටිකත් වෙනවා අනිවාර්යෙන්. අපි ඉන්නේ අන්නේ ස්ටේජ් එකේ. ආශිර්වාද ලැබෙනකම් නේද? ආමෙන්. තිංගේ ස්වාමීන් වහන්සේ අපි ආඥා කරමු දැන්. උන්වහන්සේගේ ස්වාමීනි ස්තුති මතක් කරාට ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේ තුල ස්වාමීනි නැවත වතාවක් අපේ හදවත් අලුත් කරන්න මේ වෙලාවේ. ඒ සියල්ල ඔබ වහන්සේ කිව්ව ප්‍රකාරයෙන් මුණායුරින්ම ඔබ වහන්සේගේ ඊමත් අපි බලා සිටින සෙනඟක් ස්වාමීනි මක් නිසාද ඔබ වහන්සේ සම්පූර්ණත්වයේ දෙවියන් වහන්සේ නිසා. හැලෙලූයා. ස්වාමිනිය ඔබ වහන්සේ යහපත් මුළු හදවතින් අපි විශ්වාස කරනවා ස්වාමිනිය මුළු හදවතින ඔබ වහන්සේට ප්‍රශංසා කියන ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ නිසා හැලෙලූයා නමස්කාර වේවා ස්වාමිනිය මහිමය වේවා ප්‍රශංසා වේවා වාගේ වචන වලින් స్తుති කරන්න ස්වාමින් වහන්සේ වට ප්‍රේම කරන බව සිහි කරන්න උන්වහන්සේට කියන ස්වාමිනී මම මේ වෙලාවේ ඔබ වහන්සේට සම්පූර්ණයෙන් ඉඩ දෙනවා දෙවි පියනන් වහන්සේ ස්වාමීනි මේ වෙලාවේ සම්පූර්ණ ඔබ වහන්සේ ඉදිරියේ මම විවෘත වෙනවා දෙවි පියාණන් වහන්සේ. හැලෙලූයා නමස්කාර වේවා. ස්වාමීනි මම ප්‍රශංසා කරන්නේ ඔබ වහන්සේ ජීවමාන බව සැබෑ. බව මම දන්න නිසා ස්වාමීනි. සැබවින් මා දන්න නිසා ස්වාමින් වහන්සේ. මුළු හදවතින් විශ්වාස කරනවා ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව සිහි කරනවා හැලෙලූයා. උත්තාන වූ යේසුනි ඔබට පැසසුම් පුදන්නේමි ජීවනේ අධිපති වූ ඔබට පැසසුම් පුදන්නේමි මුළු හදවතින් නැවත වතාවක් සබාව උත්තාන වූ යේසුනි ජීවනෙ අධිපති වූ ඔබට පැසසුම් පුදන්නේමි පැසසුමින් සබාව හැලෙලූයා හොසන්නා
නමස්කාර කරමින් සභාව ඒ ජයග්‍රහණය දුන්නා වූ දෙවිඳුන්ට යකුගේ සියලු බල බිඳා වූ සමිඳුන්ට ප්‍රශංසා කරමින් පුදු පදවද වෙනුවෙන් ගානා කරන්න හාලෙලූයා ස්වාමී හාලෙලූයා හොසන්නා ස්ථානයක් පිළිල කරන්න උන්වහන්සේ ඒ වලාකුල් තුලින් ගියා. උන්වහන්සේ නැවත පැමිණෙන්න යනවා. හලෙලූයා. ආමෙන්. 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 උන්වහන්සේ පොරොන්දු රකින්න ඕ දෙවියන් වහන්සේ. හලෙලූයා. මහිමය වේවා. ස්තුති ප්‍රශංසා වේවා. උන්වහන්සේ යහපත්කම් කරන්න ඕ දෙවියන් වහන්සේ. දුරති අපේ හදවත හඳුනන්න ඕ දෙවියන් වහන්සේ. අපේ ස්වරූපේ දන්නා ඕ ස්වාමින් වහන්සේ. මේ වෙලාවේ ඔයා දුක් වෙන්න එපා. මේ වෙලාවේ ඔයාගේ ශක්තිය අලුත් කර Hallelujah.
ස්ථානය දෙන්න ඔයාගේ ජීවිතේ උන්වහන්සේට නමස්කාරයෙන්
උන්වහන්සේගේ පාද පාමුල රැඳෙන්න මේ වෙලාවේ. හලෙලූයා. ගෞරව වේවා ස්වාමිනි ප්‍රශංසා වේවා. ස්වාමිනි ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ ප්‍රේමය ප්‍රීතිය සමාදානය තුල රැඳෙනවා ස්වාමිනි. හලෙලූයා. අපේ ජීවිතේ යම් කිසි පෙරලියක් වෙනවා නම් ඒ පෙරලිය උනේ ආත්මයන් වහන්සේ නිසා. ආමෙන්. අපි දෙක නිරන්තරයෙන් ගනුදෙනු කරමින් උන්වහන්සේගේ කටහඬ අපිට ඇහෙන්න සලස්වමින් අපේ ආත්මය ප්‍රාණවත් කරන්නා වූ දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. ඒක නිසා ඔයා මේ වෙලාවේ මං ඉතාමත් ආදරයෙන් යටහත් කමින් කියනවා. ගායනා කරන ගීතිකා වචන වලට සීමා කරන්නේ නැතුව ආත්මෙන් දකින්න ස්වාමින් වහන්සේ. ආත්මෙන් අත්දකින්න උන්වහන්සේගේ ප්‍රේමය. උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙමින් මේ වෙලාවේ කියන ස්වාමින් වහන්සේ මගේ ආත්මය ප්‍රාණවත් කරනවා. මේ පිපාසයේ සම්දිනසන් සංසිඳවන්න පුළුවන් ඔබ වහන්සේට පමණයි ස්වාමින්. ගීතවලිය 23 කියන නිසල වූ දියවැතුන් වහන්සේ මම ගෙනහන දෙවියන් වහන්සේ. එයා කාරෙන්ම ඒ නිල් තන බිම් මත මා ළඟින්ද සලස්වන්න වූ දෙවියන් වහන්සේගේ වගේ මපි කිමු ස්වාමිනි. ඒ සැනසීම දෙන්න ස්වාමිනි. ඒ සැහැල්ලු බව දෙන්න. ඒ නිසැක බව දෙන්න. ස්වාමිනි අපි යනවා පිපාසෙන වහන්සේගේ මොන ස්වාමිනි. හොයන්න මේ වෙලාවේ. ඉතමත් ආදරේ මං වාට කියනවා මේ වෙලාවේ හොයන්න. මේක තමයි කාලය. මේක අපේ ජීවිතේ යම් කිසි කොටසක් කරගන්න අවශ්‍යයි. ආත්මෙන් උන්වහන්සේ සමග ගනුදෙනු කරන්න. ආත්මෙන් ස්වාමින් වහන්සේ තුල රැඳෙන්න. අපි ගීතිකා ගානා කරනකොට නමස්කාර කරනකොට මේ තනුවවත් මේ ඉන්ස්ට්‍රුමන්ට්ස්වත් ඒ කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැහැ. ප්‍රධාන දේ ඔය ආත්මෙන් සම්බන්ධ වෙලා ඔයාගේ හදවත ඉරාගෙන ස්වාමින් වහන්සේ තුලට පිපාසෙන් එනවා නම් උන්වහන්සේ දකින්න කැමති ඉස්සලාම එක තමයි. ඒක නිසා මේ වෙලාවේ මම ආව ධෛර්යමත් කරන්න කැමතියි. උන්වහන්සේට කියන්න ස්වාමීන් මම ඔබ වහන්සේ වෙත දෙනවා ස්වාමීන් අර ඔබ වහන්සේගේ වචනේ සඳහන් වෙනා වගේ ගීතාවලිය 23 ඒ නිසලු දිය පහරවල් අසලින් මාව ගෙන යන්න. ඒ නිල් තන බිම මාව ළඟින්ද සලස්වන්න ස්වාමී. ස්වාමිනි මරණ සෙවණේ මිටි ආවත මැදින් මම අදත් ගමන් කරනවා හෙටත් ගමන් කරයි ස්වාමී. නමුත් ඔබ වහන්සේ මා සමග සිටින නිසා ස්තුති කරනවා ස්වාමී. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. ඔබ වහන්සේගේ දඬෙන් සාස්හැර ඇටියෙන් මට සැනසිල්ල තියෙනවා දෙවි පියාණන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ස්වාමිනි මේ වෙලාවේ ඔබ වහන්සේට යටහත් ලෙස බාර වෙනවා ස්වාමිනි. දෙවිපියාණන් නිදහස් කරන්න. ඔබ වහන්සේගේ ආත්මය මේ සභාව තුළට මේ සන්ධ්‍යා කාලයේ නිදහස් කරන්න. මේ හදවත් තුළට නිදහස් කරන්න. ඊළඟ ස්වාමින් වහන්සේ. ඊළඟ ස්වාමින් වහන්සේගේ ස්වාමිනි ඒ සැනසීම මට අත්දකින්න ඕනේ. ඔබ වහන්සේ සැනසිලි දායකයානෝ. හලෙලූයා. ආත්මය අනනි ස්පර්ශ කරන්න මේ හදවත්. ස්වාමිනි මේ හදවතුලි නැගෙන්නා වූ වේදනාව දකින්නා වූ ස්වාමින් වහන්සේ. ස්වාමිනියේ කටහඬවල ඔබ වහන්සේ වෙන් වෙන් වශයෙන් ඇහෙනවා ස්වාමිනි. විශ්වාස කරන්න ප්‍රේමණීය සහෝදරයා සහෝදරියා උන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න මේක වෙලාව කරගන්න. මේක අතාරින්න එපා. ඒක නිසා මේ වෙලාවේ වටී තම්මත් ආදරෙන් කියනවා සුවස් සම්බන්ධ වෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඥාත්මයන් වහන්සේ සමග. හලෙලූ හලෙලූයා. දරුකම අමතක කරන්න එපා. ඒ පිය උරුමය අමතක කරන්න එපා. ඔයා නැති වෙලා නෑ. ඔයා තනි වෙලා නෑ. නැගිටින්න බලය ලබන්න. ඔබ ඔබ උන්වහන්සේගේ මූණ සොයන කල්හි උන්වහන්සේ ඔයාට සම්මුඛ වෙන්න යනවා ආත්මෙන්. හලෙලූයා. වැදගත් වෙන්නේ ඔයාගේ හදවත. ඔයා මේ වෙලාවේ උන්වහන්සේට දෙන්න. සාතන්ට යටත් වෙන්න ඉඩ දෙන්න. යටත් කරන්න ඉඩ දෙන්න එපා ඔයාව. ස්වාමීන් වහන්සේ කියන ස්වාමිනි මම ඔබ වහන්සේගේ තෝරා ගැනීම. ස්වාමිනි මම අයිති ඔබ වහන්සේට. ඔබ වහන්සේ මාව තෝරගත්තේ. ඔබ වහන්සේ මට ප්‍රේම කරන නිසා.
නිසා මම ඔබ වහන්සේට ප්‍රේම කරමින් ඔබ වහන්සේගේ මූණ සොයනවා ස්වාමිනි මේ වෙලාවේ කියන්න කියන්න කතරලා කියන්න සබාව නැගිටින්න පිබිදින්න මේ වෙලාවේ පිබිදෙන්න මේ වෙලාවේ හලෙලූයා 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 ඕ මහිමය වේවා ස්වාමිනේ කියන්න ස්වාමින් වහන්සේට ඉඩ දෙන්න ඉඩ දෙන්න ඉඩ දෙන්න කතා කරන්න ඕ හලෙලූයා Mahimaya Veva Swamine Devyanan Vans Epi Pase Adhika Kripi Pase Bauta Patkara Swamine Epi Pase Inna Mua Dene Kwaage Swamine Mua Pati Ekwaage E Diya Soya Agane Anna Mua Pati Ekwaage Bavahan Seva Soyna Atme Matula Vaguranda Swamine මාව ප්‍රාණවත් කරන්න ධර්මිෂ්ඨකමේ මාර්ගයේ ඉදිරියට යන පිණිස මාව සන්නද්ධ කරන්න ස්වාමිනේ මේ වෙලාවේ වහන්සේගේ පාද පාමුලට එනවා කියන්න කියන්න ස්වාමින් වහන්සේට කියන්න මේ වෙලාවේ සම්බන්ධ වෙන්න කුඩා දරුවන් වැඩිමහල්ලුන් සියල්ල මේ වෙලාවේ අපේ දාතෝ ස්වාමින් අපි කන්නලව් කරමු ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ යහපත් බව රසබලා දැනගන්න ස්වාමින් වහන්සේගේ වචනය සිහිකරන්න පොරොන්දු සිහිකරන්න උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න Hallelujah, 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 hallelujah. Hallelujah, Swami. Vipassa in sitina. Muvapova kuse. ඔබ වෙතටම එන්නම් දුවවිත් සැඟවෙන්නම් නිසල වූ දිය අසලින් මාගෙන යන් සාමිනේ Matma satpaluwa manavi oba mage
ඇසරින් සිටිනා මුව පොව කුසේ ඔබ වෙතටම එන්නම් දුවවිත් සැඟ නින්නම් නිසල මරණ සෙවණේ මිටියාවතේ මැදින් ගියත් අදමා ඔබ මා සමග නිසා පිය නොවෙම් සමිදේ ප්‍රශංසාමේවා ස්වාමිනේ ස්වාමිනේ ආත්ම ආනනිය ඔබ වහන්සේ රැගෙන යන්න ඔබ වහන්සේගේ ඊමතෙක් ස්වාමින් වහන්ස මේ ගමන තුල රැඳෙන්න ස්වාමිනේ ආත්ම වහන්ස මඟ පෙන්වමින් ඔබ වහන්සේ තුල රඳව ගන්න ස්වාමිනේ ඒ ආත්මේ මට දෙන්න තව තව මගේ හදවත යටහත් කරගන්න පිණිස ඔබ වහන්සේට කීකරුවන පිණිස ආත්මෙනි කියා කරන්න මේ වෙලාවේ ජීවිත තුල අපේ ජීවිත පෙරලියත් කරන්න ගන්න පුළුවන් ඔබ වහන්සේට පමණයි ස්වාමිනේ ආත්මේ ප්‍රාණවත් කරන්නව දෙවිඳුන්ට අපි දාතෝ ස්වාමින් ප්‍රශංසා කරමු මේ වෙලාවේ ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා ඔබ ඉන්නත ප්‍රථමයෙන් ඔබ වහන්සේ උත්තර දෙන දෙවියන් වහන්සේ කියලා ඔබ සොයන්නේ ආත්මේ ප්‍රාණවත් කරනවා කියනකොට ඔබ වහන්සේගේ මුහුණයි සොයන්නේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි සොයන්නේ දේව රාජ්‍යයි සොයන්නේ ඒක නිසා ප්‍රකාශ කරන්න මේ වෙලාවේ ස්වාමින් වහන්සේ පිපාසයෙන් මොර ගහන්න මේ වෙලාවේ හලෙලූයා හලෙලූයා නමස්කාර වේවා ස්වාමිනේ ස්වාමිනේ අපේ ජීවිත රටාව වෙනස් කරන්න ස්වාමිනේ නමස්කාරයෙන් පූර්ණ කරන්න ස්වාමිනේ අපේ බැල්ම අපේ හැසිරීම අපේ ඇසීම
හැඟීම අපේ කතාව අපේ සිතුවිලි ඔබ වහන්සේට අයිත සියල්ල ස්වාමිනිය ඔබ වහන්සේට කැප කරනවා මේ වෙලාවේ ස්වාමිනී ආත්මයන් වහන්සේ පැමිණි කල නුඹ බලය ලබන්න උය හැමෙන් හැලෙලූයා හැලෙලූයා නිදහස් වෙන්න මේ වෙලාවේ උන්වහන්සේ ක්‍රියා කරන උන්වහන්සේ මිනිස්ටර් කරනවා මේ වෙලාවේ ආත්මය වහන්සේ කතා කරනවා උන්වහන්සේ ඔබට පණිවිඩයක් දෙනවා නම් ඔබට දර්ශනයක් දෙනවා දේව වාක්‍ය අනාගත වාක්‍ය ධර්ම වාක්‍ය දනගන් මේ පණිවිඩයක් දෙනවා නම් එන්න ඉදිරියට ඇවිල්ලා නිදහස් කරන්න ස්වාමීන් වහන්සේ නිදහසේ ක්‍රියා කරන්න ඉඩ දෙන්න මේ වෙලාවේ සබාව ඕන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ දන්නවා නම් ආත්මය වහන්සේගෙන් යම් කිසි පණිවිඩයක් තියෙනවා කියලා අපි මේක හුරුවෙමු අපි උන්වහන්සේගේ කටහඬ අහන්න පුරුදු වෙමු අපේ ජීවිතේ උන්වහන්සේ වෙතට ලං වෙන්න අපි උන්වහන්සේක ආත්මෙන් ගම්දුවෙන්න කරන්න යනවා හලෙලූයා හලෙලූයා මේක සබාවේ සියල්ලට පොදු දෙයක් හලෙලූයා ඔබ කොච්චර උන්වහන්සේ තුල අවනත වෙනවද උන්වහන්සේ වෙතට අවතීර්ණ වෙනවද උන්වහන්සේ කැමති එපමණ ඔබ තුල පිරෙන්න හලෙලූයා ඔයාගේ දොර අරින්න හදවතේ දොර අරින්න ආත්මයන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න මේ වෙලාවේ ආත්මයන් වහන්සේ නොනිමලා ඔබ උන්වහන්සේ තුල මරණ දෙන්න මේ වෙලාවේ හලෙලූයා ඕ නමස්කාර වේවා ස්වාමිනී ජීවමානයි බලවන්තයි ශුද්ධයි ධර්මිෂ්ඨයි හලෙලූයා ශුද්ධ කමේ දෙවිඳුන් දුන්නා උන්වහන්සේට කියන්නේ ස්වාමිනී පුරවන්නමා පුරවන්නමා ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමිනී ඒ ආත්මෙන් මාව පුරවන්න කියන්න ස්වාමීන් වහන්සේට ඕ මහිමය වේවා මහිමය වේවා දෙවි පියා
preme. Hallelujah. Haleluya, mahimaya deva, haleluya. Sudhi prashansa veva, gaurava veva, gaurava veva, swamini, ubhavase jivamanai balavantai, namaskar veva, swamini, adapita bala porottu attiyenama, ubhavase kima bala sitna pinisa swamini, e nisaka kama attiyenama swamini, ubhavase sudhi prashansa veva, rajyaduni ubhavase mevata paminenenama swamini, api bala sitna sevaka karala attiyenne, ubhavase api mudava gatta nisa, e pau bala ubhavase ke levalin soda pavitra karamin, ubhavase ke daruwanna ubhavase entardan karagatta nisa swamine, prashansa veva, gaurava veva, puravanna, puravanna Swamini, prashansa veva namaskara sabava pidato swami gunwansa devu prashansa hallelujah 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 gaurava veva swamini mahimaya veva suti veva muke niurta kala oage kata oage data pavichi kala unwansa ditu namaskara prashansa va denna hallelujah me avakasha puraman unwansa ge alebe balen dasana pirisa o kata karana swami mahanseta sambandha wenna me welave namaskara tiyanne Satanta, api sama genekma ekama aatme swami nohansage naame osawanna yanawa hallelujah 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 prashansa veva swami ubhavasege naame lusu sasu stane denawa ubhavase rajuge raja hallelujah swami namaskara veva namaskara veva gaurava veva sudhi prashansa veva swami jeevamanai balavantai shuddhai ubhavasege yahapat kama api adakinawa api swami mahansayage muna soyana kalli unwase sambuka vena deviyan mahansaye hallelujah denna prashansawa unwasege yimate kabe jeevita perliya karamin unwase wetana tama tama lang karaganna udeviyan mahansaye unwase enna yanakota unwase ape sudaram karamin unwase wetana lang karaganna deviyan mahansaye hallelujah mekai kalaya mekai avasthawa swami mahansayata denna mulu hadawadin denna satan dowa namattanna denna pa hallelujah prashansa veva gaurava veva mahimaya veva suti prashansa veva hallelujah 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 suti veva swamine gaurava veva amen hallelujah hallelujah jivamanai namaskara veva amen amen hallelujah unwahanse yahapat amen mahimaya veva shuddha kame deviyan wahanse Ape wahanse mema sthane kriya karana. Obage dat denit walin unwahanse kandulu pisalanna yana. Amen. Hallelujah. Obata yam kisi deyak thiyenawa karanna. Oba piyawarak ganna. Oba piyawarak ganna. Tamatwa parakku ne. Vilunu aatmayak samaga oyage mukhe geta gahala thiyena rupayak wala danena athi me welawata kipa denek innawa oya namaskarayata athul wenna utsaha karanawa namuth oya athula poravadimak thiyena yesus wahansege naamen nidahas wenna
යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වෙනවා. වාගේ අත ඔසවගෙන ඉන්නකොට වෙනදට වඩා ලොකු වෙහසක් වාට දැනෙනවා අද. යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වෙනවා. වාට දැනෙනවා මේ වෙලාවේ දෙපැත්තකට අදිනවා එක පැත්තක්. වටෝනේ උන්වහන්සේගේ නමස්කාරයට යන්න තව පැත්තකින් මාව පස්සට අදින ස්වරූපයක් වාට දැනෙනවා. ඔයම් කිසි පොරබැදීමකින් මේ වෙලාවේ ඉන්නවා. යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වෙනවා. Holy, holy, holy Lord. ස්වාමීන් වහන්සේට කතා කරන්න මේ වෙලාවේ මම වට මතක් කරන්න ඔය අමරගසන්නේ වගේ තාත්තා ඔය අමරගසන්නේ අහස පොළොව මැව්වා උ දෙවිඳුන්ට උන් වහන්සේට දස දහස් කෝටි ගණන් ජන සමූහය අමරගැසුවා උන් වහන්සේ එකිනෙක කෙනාගේ කටහඬ වෙන වෙනම අසන්න පුළුවන් ආමෙන් හලෙලූයා Hallelujah. Unwanse sarva baladari. Unwanse sarva basi. Unwanse sarva jnana. Unwanse sarva sampurna devyan wahanse. Hallelujah. Swamin wahanse api gana karamu. Mahimaya veva. Oh namaskara veva swamine. Yehovah siddhinu. Yeah,
සවා හලෙලූයා ස්වාමිනේ
Wagurana Wagurana Jeevana Jalaya Wagurana 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 Jeevana Jalaya Wagurana Wagurana Dato Sumin Sababa සගේ වචනය වහන්සේ නිදහස් කරන්න නම් සූදානම් වෙලා කියන්න ස්වාමිනේ මට කතා කරන්න මට වහන්සේගේ කතා අහන්න ඕනේ කියන්න වදුරන්න කියලා වහන්සේගේ ආලේපේ ඵලයෙන් නිදහස් කරයි ඔයාම අපේ ජීවිතවලට ජීවනය ඔබ වහන්සේ නිදහස් කරනවා ස්වාමීනි පිපාසයි ස්වාමීනි පුරවන්න පුරවන්න අපි එකිනෙක කිනාව ස්වාමීනි වක්නිසද ස්වාමීනි ඒ ජීවනය අපතුල ජීවත් වෙන්න අපතුලින් අණ්ඩායට ගලා ගිහින් මරණේ මිටියාවතේ සිටිනා වූ සත්‍ය ජීවනයේ දෙන පිණිස ස්වාමීනි මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියට අපත ස්වාමීන් වහන්සේම අපතුල ක්‍රියා කරන ශුභාත්මරණි බලවත් වෙන අපතුල ස්වාමීන් බලයෙන් යුක්තව ක්‍රියා කරන ශුභාත්මරණි ඔබ වහන්සේගේ බලය අපතුල අපතුලින් ගලන්න සලස්වන්න ස්වාමීන් මෙන්න ඔබ වහන්සේම අපතුලින් මහිමේ ගෞරවය ලබන්න ස්වාමීන් ජීවමාන යෙසුනේ මරණයෙන් නැගිට්ටා වූ මලවුන් පරාද කරා වූ මරණය පරාද කරා වූ මලවුන්ගෙන් නැගිට්ටා වූ ඔබේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් ඔබ වහන්සේව ස්වාමිනේ මිනි වලට බැරි වුණා ඔබ වහන්සේව තබා ගන්නට ස්වාමීන් වක්නිසාද ඔබ වහන්සේගේ බලය ඊට වඩා වැඩි වුණා ස්වාමීනි. ඒ නිසායි ඔබ වහන්සේ නැගිට්ටේ මලවුන් පරාජ කරලා මරණය පරාජ කරමින් නැගිට්ට ස්වාමින් වහන්සේ මෙන්න අපතුල ක්‍රියා කරන්න අපව වෙනස් කරන්න ගුණ නගන්න අපිව ස්වාමීනි. යේසුනි මෙන්න සියල්ල ඔබ වහන්සේට බාරයි. සියල්ල යටත් කරනවා. මහිමාන්විත වූ එකම නාමය වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය. අමෙන් 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 අපි සිල් දෙන වාඩි මුනාසේ ගම්මු කරා හරි හල්ලෙලුයා අමෙන් අද විශේෂ දවසක් පසුගිය සත මම හිතන්නේ සුමානෙම ඔයගලන් දන්නවා පාස්කුව සමරනෝ
Yesus wahanse golanta katha karala kiwwa unwahanse godak kal balang hitiya e goleyot ekka paskuwa kanna unwahanse avurudu 3hamarak seve karai avurudu 3hamare man hitanne ita kalin aduma gane devatawak paskuwa golayan ekekata sahabhagi una Nautun nahan sekiwa edar atri eka visheshai manggodak kal balang hitiya numbala tek kami paskuwa sahabhagi wenna kiyala e mokada eka vishesha dawasak buna mulu loka itihasaya wenas karapu dawasak buna naththam kalayak buna season ekak buna mokada e kaledi dawas kipa athulata Sidhu vecch deval loka itihasaya wenas kara vitarak nemei mulu minis sanghatiyema adhipathya balaya aathmika talaye kriyakarithwaya sampurnayenma kana pita haruna eden passe mokada api dannawa manushyan ipadunot Mereno, samahara velawata samahara aya maranayen negitala tiyeno. Negitta tapahu mereno. Meruna, Lazarus, meruna, negitta, tapahu meruna. Namuth Yesus wahanse prathama palaya lesa maranayen negitte. Nevata merenna nemei sadakalikawa jeevath wenna e vitarak nemei Yesus wahansege tula kriya karapu e balaya visheshay api me jeevath wenna kaaleedi man hitanawa apita tava idiriyedi godak dewal walata muhuna denna siddha wei man dannawa samahara welawata api Kristiani samahara aya godak welawata Yesus wahanse gana katha nokara innawa samaje samahara welawata api ananyathave api prakasha karanna baya wela innawa e manushyo hinave kiyala manushyo apita samachchal karai kiyala e mokada samahara welawata ada kitunu kama samachchalata lak wenna deyak vela thiyena samahara sthana wala samahara kriyawan nisa samahara ratawal wala egulo rahasigathawa Yesus wahansewa adahanawa mokada ekata hethuwa prasiddhiye katha karanna bae ahunoth maranawa gahanawa hire danawa china e wage ratak china prasiddhawa ras wenna bae china nidahasak naha me wage ras wela raswim tiyanna ithin e aya ras wenne polowa yata Underground ke bawah, sebahagi kama pola wahara lah. Ya tetamu ini kalau respondi. Ini kalau entah ayam mewagi gitu kaki ane bay. Kalau dah hafat gitar kah keyboard kah gahala worship keran ane bay. Sadaya ane bay. Mandai kah documentary kah. Ini aya respondi nanti ane gitu kaki ane sadaya kene khata helen awit terai. Sadaya awat terai. Cina. Samahara vita eka man hitanne ehema karanna egolanta siddha vela thiyena. Namuth mama katha karanne ekata wada godak welawata samaaje athare api lajja wena nisa eka mona hari varaprasada ahimi wei kiyala api sadda nokara inna awasthawal thiyena. Yesus wahanse gena sadda nokara inna ekat eka athakin unwahansewa pratikshepa kirimak naththam unwahansewa handunanna naha kimak Yesus wahanse handunanna naha kiyapu godak aya hitiya. Sudathiya katha kara Petrus gana. Petrus kohomada Yesus wahanse handunanna naha kiyuwe. Hari. Petrus Yesus wahanse kiyala tibeddit thun wathawak nuba mama handunanna naha kiyala kiyenawa kiyala tiyeddit
ඒක දැනගෙන ඒක ගැන හොඳට අවබෝධයක් ඇතුවත් ඒක දැනගෙනත් පේතෘස්ට කියන සිද්ධ වුණා කියලා ඉවරුනහම තමයි යේසුස් වහන්සේ හැරිලා බැලුවේ පේතෘස් දිහා. යේසුදත් මේ ගැන කතා කරා. ඒ ගැන තමයි අර ගීතිකාවක් ලිව්වේ. ඒ කියන්නේ පේතෘස් දිහා බලනකොට යේසුස් වහන්සේ මොනවා හිතුවද කියලා මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ සමහර විට ගීතයට අනුව කියනවා මේ ඔයා තාම මම වඳුරන්නේ නැද්ද? අතර මම හිතන්නේ අපිත් අහන්න ඕන ප්‍රශ්නයක් ඒක. අපි දන්නවද යේසුස් වහන්සේ? ඔව් මම දන්නවා යේසුස් වහන්සේව දන්නවා. ඔගොල්ලෝ යේසුස් වහන්සේ කියලා කෙනෙක් හිටියා ඉපදුනා. කුරුසේ මැරුණා. පාපය වෙනුවෙන් මගේ පාපය වෙනුවෙන් ඔයා විශ්වාස කරනවා ඒක. යේසුස් වහන්සේ හාස්කම් කරනවා. උන්වහන්සේ සුවය. උන්වහන්සේ සමාදානය. හාස්කම සැපීම මඟ පෙන්වීම දෙනවා. ඒක ඇත්ත. පදන්නවා ඒක. නමුත් ඇත්තටම යේසුස් වහන්සේ අපි දන්නවද? පිලිපි පොතේ 3 පරිච්ඡේදයේ 10 පාවලතුමා අපිට කතා කරලා කියනවා වර්ධනය වෙච්ච එහෙම නැත්නම් සේවය කරන අපොස්තුලවරයෙක් හැටියට පාවලතුමා යේසුස් වහන්සේව මහිමාන්විතව දැකපු කෙනෙක් හැටියට දැන් ගෝලයන්ගෙන් යේසුස් වහන්සේ මහිමාන්විතව දැක්කේ දෙන්නයි මහිමාන්විතව ඒ කියන්නේ ගෝලයෝ ඔක්කොම දැක්කා යේසුස් වහන්සේ නැවත නැගිට්ටට පස්සේ දැක්කා ඔක්කොමලම ඒ ඇවිල්ලා සාමාන්‍ය වගේ ශරීරෙ මොකද යේසුස් වහන්සේ කියනවා කවුද මරියට කිව්වා මාව අල්ලන්න එපා මරිය මග්දලන්ට කිව්වා මාව අල්ලන්න එපා මං තාම ස්වාමි පියාණන් වහන්සේ වෙතට ගිහින් ග්ලෝරිෆයි වුණේ නැහැ කියලා කියනවා හරි දවස් 40 යේසුස් වහන්සේ හිටියේ වෙනස් වුණු ශරීරය ඇත්ත ශරීරය වෙනස් නමුත් මහිමයට පත් වෙලා තිබුණේ නැහැ උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වෙලා ස්වර්ගයට ගිහිල්ලා පියාණන් වහන්සේ වෙතට ගියාට පස්සේ තමයි උන්වහන්සේට මහිමාන්විත ස්වභාවය ඇති වුණේ. ඒ ස්වභාවයෙන් දැක්කේ දෙන්නයි. යොහාන් පාවලු. මේ දෙන්නා විතරයි. පාවලුතුමා විශේෂයි අතින් බැලුවාම. මොකද එයා වෙනුවෙන් යේසුස් වහන්සේ ආව පල්ලෙහාට. ඒ දැකපු ආලෝකයේ ඉර නෙමෙයි. සූර්යන ඉර නෙමෙයි. ඉර වගේ සූර්යා වගේ ආලෝකයක් එයාගේ ළඟ තියෙනවා එයා දැක්කේ. ඒක ඇස් දෙක පොට්ට උනේ. වැටුනේ. එයා කතා කරලා කියනවා. පිලිපි 3:10. අයි පොඩ්ඩක් කියමුද ඒක? පිලිපි 3:10. මොකද අද දවසේ අපි සමරන්නේ නැත්නම් අපි අද දවසේ අපි සිහි කරන්නේ යේසුස් වහන්සේගේ උත්ථානය. ඔයගොල්ලෝ දන්නවා ඒක. පාස්කව. උන්වහන්සේගේ නැවත නැගිටීම. සිදුවුනේ අද වගේ දවසක. යුදෙව්වන් අද සමරන්නේ පාස්කුව ඒ කාලයේදී ප්‍රථම ඵලය සමරන්නේ. පිලිපි 3:10 මං හිතන්නේ සිංහලෙක චුට්ටක් මාරු වෙලා තියෙනවා කමක් නැහැ අපි ඒක කියවමු. පිලිපි 3:10-11 දෙකම කියවන්න. යම් මන්දමකින් මලවුන්ගේ නැගිටීමට පැමිණෙන ලෙස උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත්ය. මම ඔකට පොඩ්ඩක් එකතු කරමු. මොකද ඔකේ චුට්ටි එකක් අඩුපාඩුවක් තියෙනවා. සුපුරුදු පරිදි සිංහල බයිබලේ අඩුපාඩුවක් තියෙනවා. ඔයගොල්ලෝම මේ අඩුපාඩු මම පෙන්නනම් ඉංග්‍රීසි කොටස දැම්මොත් ඊළඟ ඉස්සල්ල පදේ. 10 කියනවා මෙන්න මෙහෙම. That I may know him. හරි. And the power of his resurrection and the fellowship of his suffering being conformed to his death. ඒ කොටස නෑ සිංහල එකේ. හරි ඒකට සනා සිංහල එක. ඒ කියන්නේ යම් අන්දමකින් ඒ කියන්නේ මෙහෙමයි. මේක කියන්නේ that I may know him. මට ඒක විතරක් ඇති. ඒ වාක්‍ය that I may know him. මම උන්වහන්සේව දැනගන්න පිණිස දැනගන්නව නෙමෙයි එතන තියෙන අර්ථය. දැන ගැනීම නෙමෙයි එතන අර්ථය වෙන්නේ. මොකද ඊළඟ පදේ සිංහල එකේ බැලුවොත් උගන්න තියෙන්නේ දැනගන්නවා කියලා. නෑ නෑ දැනගන්නම නෙමෙයි. හඳුනා ගැනීම.
හඳුන ගන්න එක. එතන තියෙන ග්‍රීක වචනය ඒකෙන් අදහස් කරන්නේ ස්වාමි පුරුෂේ භාර්යාවේ කෙනෙක් එකතු වීම. එච්චර හඳුන ගැනීම. අපි දකින බයිබලේ තියෙනවා ආදම් ඒව හැඳින්නේය කයින් උපන්නේය. අන්න ඒ අර්ථය එකම අර්ථය. පාඩුව මෙතන කතා කරලා කියන්නේ that I may know him. මං උන්වහන්සේව හඳුන ගන්න ඕනේ. කොහොමද? නැවත නැගිටීමේ බලය. යේසුස් වහන්සේගේ නැවත නැගිටීමේ බලය මම හඳුන ගන්න ඕනේ. මම හඳුන ගන්න උන්වහන්සේව නැවත නැගිට්ට කෙනා හැටියට. නැතුව ජීවත් වෙලා අර හාස්කම් කරපු කෙනා හැටියට නෙමෙයි. අන්න ඒකයි වෙනස. මෙතන කියන්නේ that I may know him මම දැන ගන්න පිණිස. ඒ කියන්නේ වෙන්න ඕනේ තව මට. මේ කතා කරන්නේ යේසුස් වහන්සේව දකපු කෙනා. ඇස් දෙකෙන්. යේසුස් වහන්සේගේ ආලෝකය දැක්ක කෙනා. දැකලා එයා වැටිලා අන්ධ වෙලා ඊට පස්සේ ස්වර්ගයට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව ආත්මෙන් ගෙනහිල්ලා දේවල් පෙන්නලා උගන්වලා අන්න එයා කියනවා that I may know him. දැනගත්තා නෙමෙයි ය. නැවත නැගිටීමේ බලයෙන් දැනගන්න. අපි කොහොමද යේසුස් වහන්සේව දන්නේ? අපි දන්නේ හාස්කම් කරන. හාස්කම් කරන. බලවත් දේ කරන, සැපහිම දෙන්න, මග පෙන්වන්න. හරි ඔක්කොම ඇත්ත. ඒ ඔක්කොම ඇත්ත. මේ විදිහට අපි දන්නවද උන්වහන්සේව? නැවත නැගිටීමේ බලය. මොකද උන්වහන්සේ නැවත නැගිට්ට වෙලාවේ මහා පෙරලියක් සිද්ධ වුණා ආත්මික තලයේ. හරි. ඒක කිසි කෙනෙකුට නැත. ඒක ස්වභාවිකව කිසි කෙනෙක් දැක්කේ නැහැ. මොකද ඒක ආත්මික දෙයක් නිසා. මොකද යේසුස් වහන්සේ කුරුසේ මැරුණා. දවලුත් මම ඒක පැහැදිලි කරලා දුන්නා. කුරුසේ මැරුණා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. යේසුස් වහන්සේ මැරුණා. කුරුසේ. හරි. හැබැයි උන්වහන්සේව ශරීරය උන්වහන්සේගේ හරි. ගුහාවකට දැම්මා. හැබැයි කුරුසෙදිම උන්වහන්සේගේ ආත්මය පිටත් වුණා. එළියට ගියා. බයිබල අපිට කියනවා ඒක. කොහටද ගියේ? කොහටද ගියේ? අපිට එච්චර අමාරු නෑ ඒක දැනගන්න. ඒක දන්නවද? අර යහපැත්තේ ඉරපු මේ හොරාට කිව්වා අද නුඹ මා සමග පාරාදීසේ ඉන්නවා කියලා. අද කියලා කිව්වේ හෙට අනිද්දා නැගිටට පස්සේ නෙමෙයි අද කියලා කිව්වේ. උන්වහන්සේ ගියේ පාරාදීසයට. දැන් ඕක මම දැන් විස්තර කරන්න යන්නේ කොහෙද පාරාදීස තිබුණේ අරෝ මේ මම කතා. ඒක මම ස්ටඩිස් වල උගන්වලා තිනවා. හැබැයි මම එක දෙයක් කියන්න ඕනේ. යේසුස් වහන්සේ ගියා එපිස පොතේ කියනවා උන්වහන්සේ ඉහළට නගින්න ඉස්සල්ලා පහත්තරටම ගියා කියලා. පාතාලයට. පොළව යට පාතාලයට ගිහින් වහල් කමට අල්ලගෙන හිටිය මිනිස්සුන්ව වහල් කමට අල්ලන් හිටපු ඒ වහල් කමට අල්ලන් හිටපු එක්කෙනාව යේසුස් වහන්සේ වහල් කරගත්තා කියලා කියනවා. දවස් තුනේ ඒක තමයි සිද්ධ වුනේ. දවස් තුනේදී පාරාදීසයේ හිටපු අයව නිදහස් කරා. මොකද වියවස්ථාව කිසිම කෙනෙක්ව ධර්මිෂ්ඨ කළේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ ගිහිල්ලා පරණ ගිවිසුමේ අයව වහල් කර නැතයි ඒගොල්ලන් ධර්මිෂ්ඨකම සම්පූර්ණ තිබුණ නැහැ. ඒ නිසා එයව නිදහස් කරනු ලැබුවා. ඊට පස්සේ මොකද වුනේ? මලවුන්ට ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කරා. පේතෘස් පොතේ ඒක කියනවා. ඒ වෙනකන් මැරිච්ච අයට අන්‍ය ජාතීන්ට සුභාරංචිය කිව්වා. එහෙම කියලා වහල් කරගෙන හිටපු යක්ෂයව මිනිස්සුන්ව පාපය නිසා හිර ගෙදර දාගෙන අල්ලගෙන හිටපු යක්ෂයව යේසුස් වහන්සේ වහල් කරගත්තා. අරගෙන මනුෂ්‍යයන්ට දීමන දුන්නා කියලා කියනවා. මේ යේසුස් වහන්සේ නැවත ශරීරාකාරව නැගිටිනකොට
adanya demi hati kita lalu sempurna karena pita hari latih punya. Yaksha agi balaya, ehim piting ibarai. Cuti dia kunna mangkian nanggulan dengan ini diselati bi cahat kita lalu kohom itu kila. Daniel potong api dakino Daniel yaknya kerana kota Daniel itu utaraya kewanu Devian mase Gabriel duta yahara. Gabriel duta ada enda den netu dawas visiya kaki yudha kerana Yaksha atmiak, parakrama dari atmiak, Persiawe adipatia, Gabriel tenda denna tuwa, satan karana kota, Mikael kiyana, pradhana dutaya, Gabriel ge upakarayata ewillla, eyat ekka yuddha karaddi tamai Gabriel enne pallayata. Eka tamai aathmika talaye thibitcha swabhawaya. E swabhawaya ehem pitimma wenas une. Yesus wahansege nawatha nagitimath ekka maraney oh eka thibuna habai nawatha nagitte naththam maraney wedagath wenna mokada ehemanam anith aya wagemai ehemanam anith aagamika naayakayo wagemai ehemanam anith minissu wagemai jeevathuna ipaduna jeevathuna yam kisi igyanwimak kara dewal katha kara meruna etanin iwarai na 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 meka etanin iwara wunna me kathawa wenasa thamai unwahanse Balen yukta menagitta, nevata nomerana pinisa. Anne e kriyavaliya nisa tamai aathmika talaye sampurna wenas une. Anne eka tamai Pawuluthuma katha kala kiyanne that I may know mama danaganna one. Mokadda? Power! Nevata negitime balaya. Nevat negative balaya. Hebei ekat tekkama yakino duk windime pangukaratwayak man danaganna one. E wage ma English ekek kiyana conform to his death. Unwahansege maranayata samanawa tibennawu duk windima danaganna one. Haha. Mang wagi ngan nam prasnya. Oya han no wagi. Oya Yesus wan se wadane. Has kam karna. Balawat de karna. Sapai madena. Oya ge prasnya ta wisudu madena. Maga penwana. Samadane adena. Sahane adena. Kena hati tada. Emenatang. Nevat negittavu. Balen yuktava nevata negittavu. Balen yuktava rajeklesa nevata ennavu. Mahiman vitavu. Devian vahansi hatitudu. Mangi mahane hetu otti no, aida nada. Me kaale di, me api jeevatvena kaale di, me api inna vata varnaya. Mangat anak yang kianna mandarno kisi kene kita asa bintnya. Mami kianna dari kisi kene kasa bintnya. Hebat kerana dia negatif bintnya ani. Mewata awarane enna darunu bintnya ani. Melangka itu rakne mulu loke. Nih deng langka awi bintnya dia mulu loke itu mau bintnya ani. Yesus bawa saya naga. Ida pas setamai. Great reset එකක් ක්ලාසික කරලා තියෙන්නේ ඊට පස්සේ තමයි ගැලවුම් කාරයෙක් කියලා යක්ෂයාගේ මිනිස්සෙකුළු උස්සන්න යන්නේ යක්ෂයාගේ මිනිස්සෙකුළු උස්සන්න යන්නේ එතකොට අන්න ඒ දේ සිදු වෙනකන් මේක තව දිනෙන් දින දවසින් දවස ව්‍යාකූල වෙන්න යනවා අන්න ඒ කාලයේදී මිනිස්සුන්ගේ සිත් ක්ලාන්ත වෙලා තියෙන වෙලාවක Devian wahan se api taki ane. Nevat negative me balaya tuwa. Devian wahan se ge mahimaya annayata dakwanna. Negita babalenna. Anekata api danagannone. Pawuluthuma wage danagannone. Dan me meke adahas karanne danagannawa kiyanne handuna gannone. Kawada? Nevat negittavu Yesus wahanse.
බලයෙන් යුක්තව සිටින්නා වූ බලයෙන් යුක්තව නැවත එන්නා වූ යේසුස් වහන්සේව. ඇයි එහෙම කරන්න ඕනේ? යම් මන්දමකට යම් මන්දමකින් මලවුන්ගේ නැගිටීමට පැමිණෙන ලෙස. ඒ කියන්නේ පාවලතුමා කියනවා එයා මලවුන්ගේ නැගිටීමට එනනම් එයා අරක දැනගන්න ඕනේ. දැනගන්නවා කියන්නේ හඳුනා ගන්න ඕනේ. කවද? නැවත නැගිට්ටා වූ බලයෙන් යුක්ත වූ යේසුස් වහන්සේවට. I may know him. මම උන්වහන්සේව හඳුනා ගන්න ඕනේ. මම හඳුනා ගන්න ඕනේ අන්න ඒ යේසුස් වහන්සේව. වදන්නොද? යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටලා අපාරේ ඇවිදිනකොට දෙන්නෙක් ගෝලෝ දෙන්නෙක් යේසුස් වහන්සේත් එක්ක ගියා. යත යේසුස් වහන්සේ ගෝලෝ දෙන්නෙක් ළඟට ගියා. ගිහිල්ලා කතා කර කර පාරේ යනවා. ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ. ඒගොල්ලෝ අඳුනගත්තේ නැහැ යේසුස් වහන්සේව. හරි පුදුමයි නේද? යේසුස් වහන්සේත් එක්ක හිටපු කට්ටිය දන්න කට්ටිය යේසුස් වහන්සේව අඳුනගත්තේ නැහැ. හඳුනගත්තේ නැහැ. රොටි කඩපු වෙලාවේ තමයි හඳුනගත්තේ. හඳුනගත්තේ නැහැ. හඳුනගත්තේ නැහැ. යේසුස් වහන්සේ හඳුනනවාද? හඳුනනවාද? නැවත නැගිටුණා බලයෙන් යුක්ත වූ යේසුස් වහන්සේ. පිලිපි 3:11 අපි කියවුවා. 12 පොඩ්ඩක් කියවමු. මා දැනටම ලබාගෙන සිටිනවත් දැනටම සම්පූර්ණ වී සිටිනවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මා අල්ලාගත් සේක්ද ඒක අල්ලා ගන්නට වීරය කරමින් මමත් දුවගෙන යන්නෙමි. දැන් මේ කතා කරන මිනිස්සයා ගැන අපි දන්නවනේ. මේ කතා කරන කෙනා ගැන අපි දන්නවනේ. අපි දන්නවනේ අපි කවුරුත් මෙතනට තාම ඇවිල්ලා නැහැ කියලා මෙයා හිටපු තැනට. හරි. ඒතකොට මෙයා හිටපු තැනට අපි කවුරුත් ඇවිල්ලා නැතුව නම් මෙයා කියනවනම් මම දැනටම අල්ලගෙන නැහැ කියලා. මන් දන්නේ අපි කොච්චර වීරිය කරන්නද. මොකද මෙයා කියනවා මම වීරිය කරනවා කියලානේ. අල්ලා ගන්නට වීරිය කරනවා. එයා වීරිය කරනවා. මේ මෙයාගේ ඉස්සරහට තමයි යේසුස් වහන්සේ ආවේ. එයාව තමයි යේසුස් වහන්සේ අරන් ගියේ තුන්වෙනි ස්වර්ගයට. අරන් ගිහිලා කතා කරන්න කියන්න බැරි දේවල් පෙන්නුවේ. මුළු අලුත් ගිවිසුමේ ડોක්ටරින් එක දුන්නේ මෙයාට. මෙයා කියනවා මම වීරිය කරනවා අල්ලා ගන්න. මොකද මට ඕනේ උන් වහන්සේව දැනගන්න, හඳුනා ගන්න. අපි කතා කරනවා රෙසරෙක්ෂන් ගැන, අපි කතා කරනවා නැවත නැගිටීම ගැන, අපි කතා කරනවා යේසුස් වහන්සේ මරණය පරාද කරලා නැගිට්ටා. හලෙලූයා. අපි ගීතිකා කියනවා. ඔව් ඒක හොඳයි. හරි. හැබැයි දන්නවද ඔයා? ඔයා දන්නවද නැවත නැගිටීමේ බලය? මුල් සභාවේ අය පීඩාව එනකොට පීඩාව දිහා හිනාවෙන් බැලුවේ. හිනාවෙවි බැලුවේ. ගීතිකා කියමින් බැලුවේ. මුල් සභාවේ අයව සිංහයන්ට කණ්ඩ දානකොට ගීතිකා කිව්වා. හිතන්න එපා ගීතික කියනකොට එහෙම කිව්වෙ නැහැ. ඒගොල්ලෝ මහා අයියන් කෑක් ගහලා හලෙලූයා කියලා ගීතික කියනකොට සිංහල කෑවා. ඇයි කොහොමද එහෙම වුනේ? කොහොමද එහෙම කරන්නේ? අපිට මේ ගලක් කෙනකොට දුවනව පණ කඩාගෙන පීඩාව. කොහොමද එහෙම වුනේ?
Minisu hinawe kila Yesus wahanse kena kata karanne. Jobbe karana dana minisu samachchala kara yarame kila sadda nokara inno kata wagena. Nodanno wage. Singha issarata gihilla geethika kiwwe. Mokadda wenasa? Mokadda wenasa? Mekai wenasa. Dana ganna. Handuna ganna kawada dannawada? Mala ungen utthana unawo. Maranayata wada balaya tiyana jeevamana Yesus wahanse. Api gayana karane dara jeeva nadiya galanna matula jeevana dayaka ganga galanna kiyala dannawada? Man dannne oyaka plan karala thibuna nathi ekak wenna thi. Eka aathmayan wahansema kiyapu deyak. Oya dannawada? E jeevana dayaka ganga mata galanna nan ada. Mokada e kathawa kiyuwe avurudu 2000kata kalin ne. Yam kisi kenek vipassana mage langata enne. Ethi e kaalayata yanna thibuna. Ada koyata yanne? Yesus wahanse jeevamana nisa eka wenna puluwan metana. Mokada unwahanse jeevamana nisa? Ai jeevamana? Unwahanse malawunge negitala adata jeevath wenna nisa. E nisa godak welawata api unwahansewa danne itihasaya Yesus wahanse. Hari aathmayan wahanse apith ekka innawa Yesus wahanse innawa patthakata wela athi. Eka nisa api meka kriya karana ithin mona hari prashnayak abiyogayak aawa gaman kunaatuwak aawa gaman anith minissu wage apith klaantha wenawa apith hela wenawa. Ai danne ne mokak danne natte jeevamana jeevamana Yesus wahanse. Apa kira? Yesus jiwamana, Yesus jiwamana. Namut ti rokok mati nih. Jiwamana, jiwamana. Metenin dano, metenin dano, metenin dano. Nama gua hilabin nih. Metenin dano, nama loko karena ada dalaman nih. Meten, oya metenin dano mana ang nevat negatif me balaya. Oya thading atuleng viswa sekarang nih mana. Me loko wata warne mona unat. Oya ekadiha balan nih. Satu tin priti. Waduk kwenne, kanasalu wenne, kalakirenne, adahiri wenne. Complain karanne, board dallanne. Eka udin giya kawe. Apita මේ ලෝකේ දේවල් බලපාන්නේ නැත්තේයි දන්නවද? යේසුස් වහන්සේ අපිව වාඩි කෙරෙව්වේ මේ පොළවේ නෙමෙයි. උන්වහන්සේ සමග නැවත නැගිටවල අපිට අපිව වාඩි කෙරෙව්වා ස්වර්ගීය ස්ථානවල පියාණන් වහන්සේගේ සිංහාසනයත් එක්ක. ඒ නිසා මේ ලෝකේ කාරණා අපිට බලපාන්නේ නැහැ. අපි ශරීරාකාරව මේ පොළවේ ඉන්නවා. නමුත් මේ පොළවේ දේවල් අපිට බලපාන්නේ නැහැ. මොකද ආත්මික තලේ අපි ඒකට වඩා උඩින් වාඩි වෙලා ඉන්න නිසා. ඒතර ඔයා ඉන්නේ ආත්මික තලයේද මානසික තලයේද කියන එක ඔයා තීරණය කරන්න. ඔයා ජීවත් වෙන්නේ ඔයා හොයන්නේ ඔයා නිතර වෙහෙසෙන්නේ ඔයා දේවල් බලන්නේ ඔයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ වගේ අරමුණු තියෙන්නේ බලාපොරොත්තු තියෙන්නේ ඔක්කොම තියෙන්නේ මානසික තලේ නම් ඔයාට ඔක්කොම බලපාන. Habai yoga yang ramu nuok kau mahat nih kata lain angin nih, oya ini meyok kota wedi healing ini sama bala panne. Ini sama oya jaya kan mai dewa. Yesus bahan sekali jaya kan, tuhan sekiu ane. Lo nubala tapi dawati be. Kiu ada. Dan netang kau ri dana kan, ini makiu wa. Lo ke nubala tapi dawati be, kila oya ada tamai kiu ya. Ini makiu lah kiu wa, mukadde. Namut Dahiri matu ya Allah. Mama loke jagat. Mungkin unuhan se kiwa, Yesus wahan se kiwa. Yesus wahan se loke jagat ta kiwa. Loke jagat ta kiwa ni mokad. Mokad loke jagat ta kiwa kiwa. Pudda kata karo. Loke jagat ta kiwa mokad. Unuhan se kiwa mama loke jagat ta kiwa. Mokad kare. Kuma jagat te. Chande ilala. Poster gala. Minisun gesit taragana dinna chande eka de kiwe ne ne aathmika tale
මොකද මේ ලෝකය පාලනය කරන්නේ පරාක්‍රමධාරීන් මේ ලෝකේ මුලා දෑනින් ඒ වගේම යක්ෂයා සියලු දෙනා ක්‍රියා කරන්නේ මේ ආත්මික තලයේ අනේ ආත්මික තලයේ උන්වහන්සේ ජයගත්තා එපිසපොතේ අපිට කියනවා උන්වහන්සේ මලවුන්ගේ නැගිටෙව්වට පස්සේ උන්වහන්සේ මොකද කරේ ස්වර්ගික ස්ථානවලට ගිහිල්ලා පියනවාසේ සිංහාසනේ දකුණු පස්සේ වාඩි කරලා මොකද කරේ සියලු පරාක්‍රමධාරීන් ආත්මික අන්ධකාරයේ ලෝක මුලා දෑනින් මේ ඔක්කොමල මොකද කරේ ස්වාමීත්වය යේසුස් වහන්සේගේ පාදයට දැම්මා. උන්වහන්සේ ජයගත්තේ ඒ විදිහට. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ ස්වර්ගයේද පොළවේද සියලු බලය මට දී දීපේ කියලා. උන්වහන්සේ ජයගත්තා. ඒ නිසා කියනවා ලෝකේ නුඹලට පීඩාව තියෙනවා. ධෛර්යමත් වෙන්න අධෛර්ය වෙන්න එපා. ඒක ආවා කියලා. මොකද මම ලෝකේ ජයගත්තා. මම ජයගත්ත නිසා නුඹලත් ජය ගන්නවා. ඇයි ඒ? උන්වහන්සේ තුල ඉන්න කෙනා එක ජය ගන්න නිසා. නැතු අපේ හයියෙන් නෙමෙයි. අපේ ක්‍රියාවක් නිසා නෙමෙයි. යේසුස් වහන්සේ ජය ගත්තා. ඉතින් ඔයා ආත්මිකව නැත්නම් ඔයාගේ බලාපොරොත්තු අරමුණු මේ සියල්ල තියෙන්නේ ආත්මික තලයේ නම් ඔයා මේ වෙනකොට ජය අරගෙන ඉවරයි. හැබැයි ඔයාගේ ඔක්කොම අරමුණු බලාපොරොත්තු ඉන්නේ මේ පොළව ගැන නම් ඔයාට හැමදේම බලපානවා. එතකොට තමයි ඔයා කියන්නේ ගෑස් නෑ, පෙට්‍රල් නෑ, අරක නෑ, මේක නෑ, මේක නෑ, මේක නෑ බෝඩක. තීරණය වගේ ඇති. මයිගොල්ලන්ට බරද කියනවා නෙමෙයි. ඒගොල්ලේ කරන්නේ ඒගොල්ලෝ නැහැ බලාපොරොත්තු. ඒගොල්ලෝ අසරණයි. මේ අසරණයි. එමිනිස්සු අන්ධකාරය. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේක කිව්වම ඒගොල්ලන්ට විහිළුවක්. දැන් ඔයා කාටද කියලා මේ කතාව එතන කියලා කියන්නේ ඔයාට ගල් ගහලා එළවයි. පිස්සෙක් කියලා. තේරෙන්නේ නැහැ. මොකද ආත්මික දේ වටහා ගන්න පුළුවන් ආත්මික ඇස් විවෘත වෙච්ච කෙනෙකුට විතරයි. මේක ආත්මික තලයේ යුද්ධයක්. මං ගිය සුමානේ කිව්වා මේක. මං දන්නේ කී දෙනෙක් දැක්කද කියලා. යේසුස් වහන්සේ කිව්වා ලූක්පොතේ මං දවලුත් මේ කතාව කිව්වා. ලූක් 21 උන්වහන්සේ කිව්වා අන්තිම කාලේ උන්වහන්සේ එන්න කලින් යේසුස් වහන්සේ එන්න කලින් පරාක්‍රමධාරීන් සොලවනවා. ඒ නිසා පොළවේ මිනිස්සුන්ගේ සිත් ක්ලාන්ත වෙනවා කියලා. දැන් වෙන්නේ ඒක. පරාක්‍රමධාරීන්ව හොලවනවා. හොලවනවා. කවුද හොලවන්නේ? හොලවන්න පුළුවන් කෙනා එකම එක්කෙනයි යේසුස් වහන්සේයි. යක්ෂ ආත්ම හෙලවෙනවා. යක්ෂ ආත්ම සෙලවිලා ඉන්නේ. උන් ආත භූත කඩාගෙන දුවනවා. උන් දන්නේ නැහැ කොහෙද කරන්න කියලා. එක එකා මරා ගන්නවා. මේ යකඩ රුද්දව ගන්නවා. අර යකා මේ යකඩ රුද්ද ගන්නවා. යක්කු යක්කු ගහ ගන්නවා. මං කියන්නේ ආත්මික තලේ. ඇයි යේසුස් වහන්සේ කියනවා හොලවනවා කියලා. එහෙ හෙලනකොට මේ හෙලෙන්න ඕනේ. අන්න ඒ වෙලාවේදී අපි නොසෙල් වෙන්නා වූ රාජ්‍ය කුර්ම කරගත්ත අපි. නොසෙල් වෙ ඉන්න නම් අපි අවබෝධ කරගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීමේ බලය. ඒ විතරක් නෙමෙයි අපි උන්වහන්සේත් එක්ක නැවත නැගිට අය වෙන්න ඕනේ. බෞතිස්මේ දිහරණම් වෙන්න ඕනේ. අපි රෝම 6 පොඩ්ඩක් කියමුද? රෝම 6 දෙකේ ඉඳලා පහලට පොඩ්ඩක් කියමුකෝ. බෞතිස්මේදී දෙන පාඩමක් මේක. මේක බේසික් අත්විවරම එකක්. මම පොඩ්ඩක් ඔයගලන්ට සිහි කරලා දෙනවා. බැප්ටයිස් වෙන වෙලාවේ කතා කරන දෙයක් මේක. මේක අත්විවරමේ දෙයක්. තුන්වෙනි පදේ ඉඳලා දැන් සිංහලේ කියහරි හරි තුන්වෙනි පදේ ඉඳලා කියවන්නකෝ නොහොත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලට බෞතිස්ම ලැබුවා වූ අප සියල්ලන් උන්වහන්සේගේ මරණයට බෞතිස්ම කරනු ලැබූ බව නුඹලා නොදැන සිටියෝද එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරන කොටගෙන මලවුන්ගේ නැගිටුණු ලැබුවා සේම අපි ජීවනයේ අලුත් කමෙන් හැසිරෙන පිණිස මරණය තුලට බෞතිස්මය කරන කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමු. මේ මේකේ ඔක්කොම තියෙනවානේ.
Yesus wahanse tekka api merenno ne. Yesus wahanse tekka api walala damanno ne. Anne etukota thamai Yesus wahanse tekka nagitinna puluwa. Oya kathawamai api issala kiyupeket tiyenne Pilipiye. Mokak tiyenne? Aapahu danna Pilipi 3 11ට. Pilipi 3 11. Mokakda kiyuwe? උන්වහන්සේ හා උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක් දුක් වීමේ ඒ කියන්නේ පීඩාවේ දුක් විඳීමේ දුක් විඳ කොහොමද උන්වහන්සේ යේසුස් වහන්සේ දුක් විඳ කොහොමද මොකද තේ දුක උන්වහන්සේට ගෙත්සෙමිනි උන දුන්නා මොකද කිව්වේ මගේ ආත්මය ඒ කියන්නේ සෝල් එක මොකද්ද Meren na tarang vedanai, isol lega. Ida pasi mo kada unay. Unmahan sige Raul gasaling yadda, unmahan sige kambula gahua, kela gahua. Ida pasi kasapahara gahua, enapahara gahua, denna puluan wado okkoma dunna. Ida pasi mo kada kare, kuruse kada tila, ena gahua. Anna ekata mokadda unne api wenno ne pangukaratwaya e kiyanne haul kama oya dannawada yesus wahanseth ekka api negitinna nan yesus wahanseth ekka merenno ne ha yesus wahanse sharirakarama meruna apita siddena mokadada loke viyavaharayata merenna loka krama loke thiyena deeta merenna loke hitena vidiyata merenna Loke yana ratawata merenna, loke yana rallata merenna, loke thiyena dewal walata merenna, manshikathwayata merenna wena vidigen kiyenawana. Pilipi 3ema thiyena mata ikmanata meke iwara karamu. 15 indala kiyawanna. 15 indala. 15ta. 15 16 vitarak kiyawanna. Ebevin apen yam pamana denek sampurno sitidda ඔහු ඒ කාර ඒ ආකාරයෙන් කල්පනා කරත්වා නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම් ඒකත් දෙවියන් වහන්සේ නුඹලාට එලිදරව් කරනවා ඇත නමුත් අපි යම් ස්වභාවයකට පැමිණ සිටිමුද ඒ ප්‍රකාරයට හැසිරෙමු ඒ ප්‍රකාරයට හැසිරෙමු ඊට පස්සේ මේ මනස මේ සිත let us be of the same mind එක මිසි Api ekka situvilla keima mokadda api yam kisi vidiyakata ewillla thiyenona api e kaare natha e aakaren hasiremu hari hodai apa thaw tika ilang padith kiyawanna digatama kiyawanna man ethura kiyawanna ogalanta thera etakota sahodareni sahodareni ekwa maanuwa yan noweyalla apa nubalaata aadarshayakwa sitinne yamseida Enan balaga nila. Makni sadha ma nubalada boho wara kile sat. Danut andamin kiyana lesat. Boho dene Kristus wahansege kursiyata saturowa sititi. Boho dene gaman karanawa. Godak kristiyani aya innawa me kiyanne ekai. Godak kristiyani aya innawa. Godak aya ewidinawa. Godak aya me gamana yanawa. Habai godak aya Kristus wahansege mokadda kursiyata saturowa sitinawa. ඒ කොහොමද ඊළඟ පදේ ඔවුන්ගේ කෙලවර විනාශය ඔවුන්ගේ දෙවියෝ බඩය අහා ඔවුන්ගේ පාරට්ටුව නම් ලැජ්ජාව ගැනේ අහා ඔවුන් සලකන්නේ ලෝකයේ දේවල් ඔවුන් සලකන්නේ ලෝකයේ දේවල් මගේ ප්‍රශ්නේ මේකයි ඔය අහන්න ඕන දේ මේකයි ලෝකයේ දේවල් ගැන නම් ඔයා Salakanne, enang oya kursiyata ek. Eken adahas karanne apita loke dewal onne naha kiyala. Api loke jeevath una apita one. Oya gihilla me bakery ekata gihilla mama loke naha. Mata eka nisa aathmikai. Mata kiwa paandeniko paandenoda war naha. Paandinne naha. Ehema dinne naha. Oya salli dunnot itharai denne. Ida salli denna wata salli tiyenna one. Eka wena kathawa. Mama katha karanne wage aramuna mokadda? Salakanne monada oya
ඔයා හොයන්නේ මොකද්ද? සල්ලිද හොයන්නේ? දේව රාජ්‍යද හොයන්නේ? ගොඩක සල්ලි හොයනවා. ගොඩක සල්ලි හොයනවා. යේසුස් වහන්සේ කිව්වා දේව රාජ්‍ය සොයන්න කියලා. මාංශයට ඔයා වපුරනවා නම් මාංශයෙන් මරණය කපා ගන්නවා. ඔයා ආත්මයට වපුරනවා නම් ආත්මයෙන් සදාකාලික ජීවනය කපා ගන්නවා. තීරණය වාගේ. හැබැයි ඔයා යේසුස් වහන්සේගේ නැවත නැගිටීමේ බලය ඔයා අත්දැකනන් ඔයා එක දන්නවා නම් කවදාවත් ඔයා මාංශය පැත්තට හැරෙන්නේ නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ ගොඩක් අය යේසුස් වහන්සේව දකින්නේ නැහැ ඒ විදිහට. ඔවුන් සලකන්නේ ලෝකයේ දේවල්. ඒගොල්ලන්ගේ දිවියෝ බඩ බඩ කියලා අදහස් කරන්නේ මේ ලෝකයේ අවශ්‍යතාවය. කෑම බීම මේ දේවල්. යේසුස් වහන්සේ කියනවා මේ දේවල් ගැන වෙහෙසෙන්න එපා. මතේව 6 කියන්නේ ඒකනේ. මේ ලෝකයේ දේවල් වෙහෙසෙන්න එපා. මොකක් කනවද, මොකක් බොනවද, මොකක් අඳිනවද වෙහෙසෙන්න එපා. නුඹලගේ පියාණන් වහන්සේ දන්නවා ඒවා. නුඹලට ඕනේ කියලා. ඒ නිසා තමයි කිව්වේ දේව රාජ්‍ය හොයන. දේව රාජ්‍ය හොයනවා කියන්නේ මොකද්ද? සේවය කරන එකක් නෙමෙයි යා. මාතරදල තේරුම් ගන්න බෑ. දේව රාජ්‍ය හොයනවා කියන්නේ ඔයා තුල දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගන්න එක. මොකද දෙවියන් වහන්සේගේ රාජ්‍ය තියෙන්නේ කොහෙද? නුඹලා තුලයි. ඔයා තුල දෙවියන් වහන්සේගේ ස්වરૂපය ඇති කර ගන්නවා ක්‍රියා කරන. අන්නේ ක්‍රියා කරන බලය මොකද්ද? මමට කියන්න. ඒ බලය තමයි ශුද්ධාත්මයන් වහන්සේ. යේසුස් වහන්සේව නැවත නැගිට්ටා වූ බලය ශුද්ධාත්මයන් වහන්සේ. අන්න ඒ බලය, ඒ ආත්මයන් වහන්සේ තමයි ඔයාගේ ඇතුලේ, මගේ ඇතුලේ ජීවත් වෙන්නේ. අන්න ඒ බලය අපි දන්නවා නම්, යේසුස් වහන්සේ නැවත නැගිට්ටා වූ ඒ බලය හඳුනනවා නම්, යේසුස් වහන්සේ නැවත නැගිට්ටා වූ යේසුස් වහන්සේව ඔයා හඳුන ගන්නවා නම්, වයින් ලෝකයේ සිළු දෙවලට හිලි. ඒක තමයි මුල් ස්වභාවයයි කලේ. මුල් ස්වභාවය ඇයට බයිබලයක්වත් තිබුණ නැහැ. මුල් ස්වභාවයට මුකුත් තිබුණ නැහැ. මේ වගේ රැස්වීම් කරන්න ඒගොල්ලන්ට නිදාසක් තිබුණ නැහැ. හැබැයි ඒගොල්ලන් තුල දෙව රාජ්‍ය ගොඩ නැගිලා තිබුණා. ඒගොල්ලෝ දැනන් හිටියා දෙවියන් වහන්සේගේ බලය. ඒ නිසා කිසි දෙයකට සැක නැහැ. මරණය ඒගොල්ලන්ගේ ඉස්සරහ තියෙද්දි ඒගොල්ලෝ හිනා වුණා. ඇයි ඒ? මරණයට නවත්තන්න බෑ. මම දන්නවා. මරුවට මේක නවත්තන්න බෑ කියලා දන්නවද? නවත්තන්න බෑ. උත්සාහ කරා කට්ටිය. වැඩි ඕනේ නීරෝ කිව්වා. නීරෝ කියන අධිරාජ්‍යවාදියා, රෝම අධිරාජ්‍යවාදියා කිව්වා ක්‍රිස්තියානි කියන නම මම ඉතිහාසෙන් අතුගාලා දානවා කියලා. කියලා ලක්ෂ ගණන් මිනිස්සුන්ව මරා දැමා, අමුවේ මරා දැම්මා. පණ පිටින් ගිනි තිබ්බා, කුරුසේ යන ගැහුවා, බෙල්ලක් බෙලි කැපුවා, සිංහයට කන්න දැම්මා. කරන්න පුළුවන් ඔක්කොම කළා. මොකද වුනේ? අන්තිමට එයාගේ රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානි වුණා. මරණය නවත්තන්න බෑ. හැබැයි අපි ලෝකයට මැරෙන්න අවශ්‍යයි. ගලාති පොතේ 6 14 ගලාති 6:14 නමුත් අපගේ ස්වාමියු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට්ටු කරන්නට මට නම් සිද්ධ නොවේවා. ඒ කරන කොටගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසිය යන ගසන ලද්දේ විය. මේක වෙනවද? ලෝකය මටද මා ලෝකයටද කුරුසපත් කරන්න.
ලෝකය මටද මා ලෝකයට කුරුසපත් කර ගලාති 2:21 කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසපත් වී සිටිමි එහෙත් මම ජීවත් වෙමි නමුත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙනසේක කියන්න පුළුවන්ද අන්න එහෙම මැරෙනවා නම් මගේ කමට මේ ලෝකයේ දේවල් වලට මාංශයට එහෙනම් මං ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ජීවත් වෙන්න යනවා ඇයි දන්නවද වාට මේ මේ ලෝකේ ජීවත් වෙන මේ ටික කාලේ ජීවත් වෙන්න අවශ්‍ය කරන බලාපොරොත්තු අපිට දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේව නැවත නැගිටෙව්වා වූ බලයයි ඒ කියන්නේ ශුද්ධ ආත්මන වහන්සේ ඒක ඔය අවබෝධ කරගත්තා නම් කිසි දෙයක් වට අදාළ නැහැ. මොකද ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල ජීවත් වෙන නිසා. වෙන මොකුත් ඕනේ නැහැ ඔයාලට. වෙන මොකුත්ම අවශ්‍ය නැහැ. ආමේ. එනිසා මේ පාස්කු ඉරිදා. යේසුස් වහන්සේගේ නැවත නැගිටීම සමරන වෙලාවේ. හරි. උන්වහන්සේ අපිට සිහි කරලා දෙන්නේ එක දෙයයි. යේසු ජීවමානයි. ඒක නිකන් සුළු කරන්න එපා. ඒක අපි අහලා 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 නිකන් ඒක බලයක් නැති වචනයක් වෙලා. එහෙම වෙන්න දෙන්න එපා. උන්වහන්සේ ජීවමානයි කියන්නේ අදට ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන නිසා තමයි අපිට පුළුවන් වෙන්නේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා බොන්න. අනේක නිසා තමයි අපිට පුළුවන් වෙන්නේ උන්වහන්සේගෙන් බොනකොට උන්වහන්සේ කෙරෙහි අදහනකොට උන්වහන්සේව හඳුනා ගන්නකොට ඒ උන්වහන්සේගේ ජීවන දායක ජලය මා වෙත ගලන්න එන්නේ. අනේ එතකොට තමයි මා තුල මගේ අතුලෙන් ඒ උල්පත් ඇති වෙන්නේ. මම එයත් එක්ක හැඳිනගෙන එයත් එක්ක එකට සම්බන්ධ වෙනකොට ඒ ඒකත්වයට එනකොට උන්වහන්සේගේ ජීවන දායක ජීවනය දෙන ජලය මං තුලින් ගලන්ට යනවා අනිත් අයට මොකද මේ කාලේ ලෝකේ ඉන්න අය ජීවත් වුණත් මැරිලා ඉන්නේ එයාට ජීවනය ඕනේ ඒගොල්ලන්ට තියෙන එකම ජීවනය එකම බලාපොරොත්තුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. හැබැයි ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා වෙන වෙන දේවල් හොයනවා. ඒක තියන අය ඒක ලබා ගන්න නැතුව ඒගොල්ලොත් සද්ද නොකර නැගිට බබලෙන්න ස්වාමීන් වහන්සේගේ ආලෝකය නුඹ කෙරෙහි උදා වේ. උන්වහන්සේගේ මහිමය අන්‍ය ජාතීන් නුඹ තුලින් දකින්න යනවා. අපි ආඥා කරමු ස්වාමිනේ. මහිමයේ දෙවියන් වහන්ස අතිශුද්ධ බලවන්ත වූ ස්වාමීන් වහන්ස සිටියා වූ සිටින්නා වූ මතු වෙන්නා වූ රජුන්ගේ රජ වූ ස්වාමීන්ගේ ස්වාමී වූ සත්‍යවාදී වූ අපේ රජ්ජුරුවාණන් වහන්සේ මෙන්න ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා. ඔබ වහන්සේගේ ස්වාමීත්වයට අපි යටත් වෙනවා ස්වාමිනී. යෙසුණී අපි බය නැතුව කතා කරලා කියනවා ඔබ වහන්සේ මගේ ජීවිතේ හැම අංශයකම ස්වාමින් වහන්සේයි. ස්වාමිනී මෙන්න ඔබ වහන්සේ
මාව අපි සියල්ලන් එකිනෙකව පුද්ගලිකව ස්පර්ශ කරමින් ස්වාමිනිය ඔබ වහන්සේගේ ඒ ජීවනදායක ජලය මාතුලින් ගලා යන පිණිස ඒ ජීවනේ මට දෙන්න ස්වාමිනි මක් නිසාද මම මැරි සිටිය දීපවා ඔබ වහන්සේ ස්වාමිනි මාව ඒ පාපයෙන් ගලවාගෙන මට ජීවනය දුන්නේ ඔබ වහන්සේ පාපේ මම මැරි සිටියදී මාව ජීවත් කර නැවත නැගිටවල ස්වාමිනි ඔබ වහන්සේත් එක්ක ස්වර්ග ස්ථානවල වාඩි වෙන පිණිස මට අවස්ථාව දුන්නේ ඔබ වහන්සේ එනිසා ඔබ වහන්සේ මගේ ස්වාමින් වහන්සේ යෙසුනේ රජු වහන්සේ මේ මුළු විශ්වයේම මැවුම් කාර එකම රජු වහන්සේ මගේ ජීවිතේ රජු වහන්සේ මෙන්න ස්වාමිනි ඔබ වහන්සේට අපි යටත් වෙනවා ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත අපි එකිනෙකනාගේ ජීවිතවල ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ කරන පිණිස ස්වාමිනිය ඔබ වහන්සේගේ ස්වරූපයට අපි එකිනෙකනාව ගොඩනගන පිණිස වෙනස් කරන පිණිස ඔබ වහන්සේ අපි එකිනෙකනා තුල තන්පත් කෙරුවා වූ ජීවත් කෙරෙව්වා වූ ඒ ශුද්ධ ආත්මයන්න් වහන්සේ ගැන අපි ස්තුතිවන්ත වෙමින් මෙන්න උන් වහන්සේගේ ක්‍රියාවට අපි යටත් වෙනවා ස්වාමිනිය මා තුල ඒ ක්‍රියාව ආරම්භ කළා වූ ඒ ශුද්ධ ආත්මයන්න් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා ඒ ක්‍රියාව අවසන් කරන පිණිස මෙන්න ස්වාමිනිය අපි ඔබ වහන්සේට යටත් වෙනවා ස්වාමිනිය ලෝකේ අන්ධකාරයෙන් වැසී සිටින වේලාවක ජනයා ඝන අන්ධකාරයෙන් වැසී සිටින වේලාවට මිනිසුන්ගේ සිත් ක්ලාන්ත වී තිබෙන වේලාවක ජීවත් වුණත් මැරිලා ඉන්න අතුලාන්තයෙන් මැරී සිටින බලාපොරොත්තුවක් නැති මේ ලෝකයට ජීවනය මාතුලින් ගලා යන පිණිස ස්වාමිනි ඔබ වහන්සේගේ ජීවනය මට ගලා යන සලස්වන්න ස්වාමිනි හලෙලුයා හලෙලුයා ස්වාමිනි මෙන්න මේ ලෝකයට අපි මැරෙනවා ස්වාමිනි මානසිකත්වයට අපි මැරෙනවා ස්වාමිනි මේ ලෝකයේ දේවල් වලට අපි මැරෙනවා ස්වාමිනි තව දුරටත් මේ ලෝකයේ කාරණා ගැන මම වෙහෙසෙන්නේ නැහැ මක්නිසාද ඒ කාරණා මට ඔබ වහන්සේ දීලා ඉවරයි ස්වාමිනි. මෙන්න අපි ඔබ වහන්සේගේ රාජ්‍ය සොයනවා ස්වාමිනි. මගේ ඇතුළාන්තේ නොසෙල් වන් වෙන්නා වූ ඒ රාජ්‍ය ඇති කරන්න කියලා මම යාඥා කරනවා යටත් වෙනවා බාර වෙනවා ස්වාමිනි. මෙන්න අපි එකිනෙකනා ඔබ වහන්සේ ඉදිරියේ කී කරුව යටහත්ව ස්වාමිනි. මේ දවසේ අපේ ජීවිත ඔබ වහන්සේටම බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේම ක්‍රියා කරන්න බලයෙන් යුක්තව ක්‍රියා කරන්න ස්වාමිනී ඔබ වහන්සේ සමග බෞතිස්මය නිසා මැරුණා වාගේම වළලා දැමුවා වාගේම ඔබ වහන්සේ තුල ඇත්තා වූ ඒ අලුත් ස්වභාවයෙන් නැවත නැගිටින පිණිස මෙන්න ස්වාමිනී අපි කී කර වෙනවා ඒ නැවත නැගිට්ටා වූ ඒ අලුත් ස්වභාවය ඇතුව ස්වාමිනී මේ ලෝකයට මුහුණ දෙන්නත් ඔබ වහන්සේ මේ ලෝකේ ජයගත්ත නිසා මේ ලෝකේ ජය ගන්නටත් ඒ ආත්මයන් වහන්සේගේ ක්‍රියාව මා තුළ සම්පූර්ණ කරන්න ස්වාමිනී මා තුළින් ඔබ වහන්සේම ගෞරවය ලබන්න සියලු ගෞරවය මහිමය ස්තුතිය ප්‍රශංසාව ස්වාමිනී ඔබ වහන්සේටයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් නැගී සිටම අපි සිරු දෙනවා මම ඔගලඟෙන් අද විශේෂයෙන් ඉල්ලනවා මේ මොහොතේ ඇස් දෙක වහගෙන බිම් බලාගෙන විමසන්න ඔබගේ ඇතුළාන්තේ ඔයා මේ ලෝකේ කාරණා ගැන හෙව්වනම් මේ ලෝකේ කාරණා ගැන ඔයා වෙහෙසුණා නම් ඒව ගැන විතර නම් සැලකුවා හෙට කන්නේ කොහොමද අරව කරන්නේ කොහොමද මේවා කරන්නේ කොහොමද කියලා ඔයා ඒව ගැන නම් වෙහෙසුනේ කුරුසියට සතුරෙක් වෙලා තිබෙනවා ඔයා මම බගෑපත් වෙල්ලනවා මගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේගෙන් සමාව ඉල්ලන ඒ වගේම උන්වහන්සේට විරුද්ධව ඔයාගෙන් සිදුවුණු සියලු පාපය අයිතුකම ගැන උන්වහන්සේගෙන් සමාව ඉල්ලන
උන්වහන්සේගේ ප්‍රේමය නිසා ඔයා ගැළවිලා ඉන්න උන්වහන්සේගේ ප්‍රේමය නිසා පෞකාරව සිටිය දීම අපිව පාපයෙන් ගලවන්න උන්වහන්සේ කුරුසපත් උනේ ඒ ආදරය අස්මිතයි හල්ලා ස්වාමිනේ සමාවෙන්න ඒ කුරුසියේ ලේවලින් මාව සෝදන්න අපි එකිනෙකව සෝදන්න Ekursiye levelin sodanna swamini. Swamini obohanse tula jeevath wenna pinisa. E jeevane apatula galayana sadaswana. Hallelujah. Api sihi karamu unwahansege poojawa. Unwahanse kiyuwa unwahansege poojawa sihi karanna. දවසේ මේ පූජාවට සහභාගී වෙනකොට සිහි කරන්න යේසුස් වහන්සේගේ ශරීරය තුවාල වෙච්ච විදිය ඒ ශරීරය තුවාල වුණා ඒ ශරීරය මැරුණා ඒ වගේම අපිත් මේ ලෝකයට මැරෙන්න අවශ්‍යයි මාංශයට මැරෙන්න අවශ්‍යයි මානසිකත්වයට මැරෙන්න අවශ්‍යයි ස්වාමිනිය අපි සිහි කරනවා ස්වාමිනිය බෝහන්සේගේ පූජා. යේසුණිය බෝහන්සේ දා රාත්‍රියේ රොටි රැගෙන කිව්වා ඒ රොටි වෙන සංකේතවත් වෙන්නේ ඔබ වහන්සේගේ තුවාල වෙන මැරෙන ශරීරයේ බව ස්වාමිනිය. ස්වාමිනිය මේ රොටිට ආශිර්වාද කරන්න. ස්වාමිනිය මේ සංකේතවත් වෙන්නේ බෝහන්සේගේ ශරීරයයි. මෙන්න ස්වාමිනිය ඔබ වහන්සේ සියල්ල දරාගත්තා වගේ දරා ගැනීම අපිට දෙන්න ස්වාමී ස්වාමිනී ඔබ වහන්සේගේ ශරීරය මැරුණා මෙන්න ස්වාමිනී අපි මාංශිකත්වයට මේ ලෝකයට මැරෙනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ශරීරයේ මහිමාන්විතව නැගිට්ටා වගේ ස්වාමිනී අපිත් ඒ අලුත් ස්වභාවයට නැගිටිනවා ස්වාමිනී ඒ අලුත් ජීවිතයට ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන පිණිස මේ රොටි ආශිර්වාද කරන්න ස්වාමී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඔබ උසුලාගත්තේ අපේ දුකයි. දරාගත්තේ අපේ ශෝකයයි. Oh
රාත්‍රියේ ඔබ වහන්සේ කුසලානේ අත්‍රාගෙන යෙසුස් මේ ඔබ වහන්සේ කිව්වා ඒ මුද්‍රික පාණයෙන් සංකේතවත් වෙන්නේ ඔබ වහන්සේගේ ශරීරයෙන් ගලා යන ශුද්ධ නිර්මල වූ අලුත් කිවිසුමේ ලේ බව ස්වාමිනේ ඒ ලේ වලින් ඔබ වහන්සේ මුද්‍රා කළේ කිවිසුම ගැන සුතිවන්ත වෙන අතර ඒ දුන්නා වූ අනුග්‍රහය ගැන ස්වාමිනිය ඔබ වහන්සේට අනික් වරක් සුතිවන්ත වෙනවා ඒ කිවිසුම තුලින් අපිට උරුම වුණා වූ සදාකාලික ජීවනය සිහි කරන අතර ස්වාමිනේ සදාකාලික ජීවනයට ඇතුල් වෙන පිණිස ස්වාමිනේ යම් මන්දමකින් මේ සදාකාලික ජීවනයට ඇතුල් වෙන පිණිස මම ඔබ වහන්සේව හඳුනා ගන්න ඔබ වහන්සේගේ නැවත නැගිටීමේ බලය දුක් විඳීම මරණයට සමානත්වය මම සොයනවා ස්වාමිනේ ස්වාමිනේ ඔබ වහන්සේගේ ජීවනයේ වන්ගූලේ ගලා යන ඉඩ හැරියේ ඒ ජීවනය අපට දෙන පිණිසයි ස්වාමිනේ ඒ ජීවන දායක ගංගා අපතුලින් ගලා යන පිණිස ඔබ වහන්සේගේ ජීවනය අපතුල ගලා යවන්න වගුරවන්න ස්වාමිනේ මේ කුසලනට ආශිර්වාද කරන්න ස්වාමී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය නිසා ස්තුති ස්වාමිනී අපට ඉගෙනා වූ ඒ බොහෝ දේ නිසා ස්තුති ස්වාමිනී ඒ තුල ස්ථිරකම දරන්නට ස්වාමිනී අපිව ගෙන යන්න ඒ නිර්භීතකම තුල ඒ ශුද්ධාත්ම ක්‍රියාවලිය තුල ස්වාමිනී අපව ගෙන ගිය මැනව ස්වාමිනී අපි මේ වෙලාවේ කන්නලව කරනවා මදහත් කාර්කම් කරනවා ඒ ඊශ්‍රායෙල් දේශයේ උදෙසා ස්වාමිනී එදා ආබ්‍රහම් කරන කොටගෙන ඔබ වහන්සේ ඒ දේශය ඒ යුදෙව් ජාතිය බිහි කරා
ඔවුන් කරන කරගෙන ස්වාමිනී මේ පොළොවේ සිටින සියලු දෙනා ආශිර්වාද ලබන්නට සැරසුවා. ස්වාමිනී ඔවුන් කරන කොටගෙන ස්වාමිනී අපට ඒ සුභාරංචි පණිවිඩය ගේන්න ඉඩ ඇරියා. ස්වාමිනී අපට ඒ පණිවිඩය එන පිස ඔවුන්ව මද කලකට අන්ධ කරා. ස්වාමිනී අපි මේ වෙලාවේ කන්නලව් කරනවා. ඔබ වහන්සේ ඒ දේශයට විරුද්ධව ගේන්න යන ඒ යුද්ධෙදී ඒසකේල් 38 ඒ යුද්ධෙදී ස්වාමිනී ඒ දේශයේ සිටින සියලු දෙනා ඔබ වහන්සේ ਸਰව බලධාරී දෙවිඳුන් බව එදත් අදත් සදාකාලට සිටින්නා වූ ਸਰව බලධාරී දෙවිඳුන් බව දැනගන්ට යනවා. හිස් ඔසවා බලන්ට යනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ ප්‍රේමයේ තුලට ඇතුළත් වෙන්න යනවා. ස්වාමිනී මන්ද ඔබ වහන්සේ මුළු පොළොවම හොලවමින් මේ මහත් දෙයක් කරන්නට යන නිසා මුළු ජාතින් සැලවෙන්නට යනවා. ඒ වෙලාවේදී ස්වාමිනී ඕම් පසු තැවෙමින් ඔබ වහන්සේ ඉදිරියේ යටත් වන පිණිස ඒ මුරණ්ඩුකම අතාරින පිණිස ස්වාමිනී අපි මදහත්කාරකම් කරනවා. ස්වාමිනී මේ දේශයේ සිටින ඒ මෙසියානික් යුදෙවන්ව බාර කරනවා. ස්වාමිනී මේ වචනය ඔවුන් කරන කොටගෙන ගෙන ගිය මැනව ස්වාමිනී ඒ දේශයේ ඔබ වහන්සේගේ කැමැත්ත සැලැස්ම ඒ ආකාරයෙන් මිට වෙන්න යන නිසා ස්තුතියි. ඔබ වහන්සේ බොහෝ ඉක්මනින් යෙරුසලමේ සිට පාලනය කරන්නට යනවා ස්වාමිනී. ස්වාමිනී අපි බලා සිටිනවා මේ දිනයි මං කළ මැනව. ස්වාමිනී අපි කන්නලව කරනවා මේ අප ජීවත් වන ලංකා දේශයේ මේ දූපත ගැන. ස්වාමිනී මේ දේශයට ඉහිලින් සිටින්නේ රජුන්ගේ රජතුමාණන් වූ ස්වාමින්ගෙන් ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස් නම් වූ අපගේ ගැලුම් කරුවානන් පමණයි. ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ අපි යටත් වෙනවා බාර වෙනවා ස්වාමිනී. ස්වාමිනී මේ දේශයේ සිටින සෙනඟ තවමත් ප්‍රශංසා කරන්නේ ඔබ වහන්සේට. ස්වාමිනී ඒ පසු තැවීමේ ආත්මයක් ඔවුන්ට දුන මැනව හිස් ඔසවා බලන පිණිස සියොන් කන්ද දෙස නෙත් යොමා බලන පිණිස ස්වාමිනී ඔවුන්ට පුළුවන්කම දෙන්න ස්වාමිනී. බොහෝ අපරාධ බොහෝ අයුතුකම් මුලාවේදේ මායක්කාරකම් දේ ඔබ වහන්සේට විරුද්ධව කර බවත් ඒට පසු තැවෙන්ට යුතු බවත් ස්වාමිනී ඔවුන්ට ඒත්තු ගැන්නුව මැනව. ඒ තුලින් ස්වාමිනී මේ දේශයට ඔබ වහන්සේ සුවේගීන්ට යනවා. ස්වාමිනී අපි අනාගත වාක්‍ය කියන්ට යනවා. ඔබ වහන්සේ දෙස නිත් යොමා මේ දේශයේ සිටින ජනයා බලන්ට යනවා. ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙන්නට යනවා. ඔබ වහන්සේගේ වචනය තුල රැඳෙන්නට යනවා. ඒ තුල ක්‍රියා කරන්නට යනවා. ඒ ප්‍රේම සටන කරන්නට යනවා. ස්වාමිනී ඔබ වහන්සේ යහපත්. ඔබ වහන්සේ සියල්ල කරවන්නට යන නිසා ස්තුතියි. ස්වාමිනී කරුණාව අනුග්‍රහය උන්ට දෙන්නට යන නිසා ස්තුතියි. හාලෙලුයා. ප්‍රශංසා වේවා. ඒ යක්ෂයාගේ වහල් කමෙන් මුදව ගන්නට යන නිසා ස්තුතියි ස්වාමිනී. ස්වාමිනී මේ වන විට ඔබ වහන්සේගේ වචනය දැනගෙන ඒ මුලාවේ වචනවලට අසු වී ඒ සුළඟින් ඈත මෑත වී සිටින යම් පමණ දෙනෙක් වේද ඒ සැබෑ වූ ජීවනයේ වචනයට ඔවුන් යටත් වෙන්නට යනවා. සොයන්ට යනවා ස්වාමිනී. ඒ තුල ක්‍රියාත්මක වෙන්නට යනවා ස්වාමිනී. සාක්ෂි දරන්නට යනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ දරුවන්ව ඒ වචනය තුල සැබෑකමින් සොයන සියලු දෙනාට ඔබ වහන්සේ ස්ථානගත කරන්න, ස්වභාවිකව ස්ථානගත කරන්න, ආත්මිකව ස්ථානගත කරන්න ස්වාමිනී. ඒ තුලින් ඒ සාක්ෂි දරන්නට උන්ට පුළුවන්කම දෙන්න ස්වාමිනී. නිර්භීත කම දුන මැනව ස්වාමිනී. ඔබ වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය අස්සක් මුල්ලක් නැරගෙන යන පිණිස රජුන්ගේ රජතුමාණන් යේසුස් ක්‍රිස්තුස් නම් වූ අපගේකම ගැලවුම් කරුවාණන් ඉදිරියේ දන නමන පිණිස දූපත් වැසියන් ප්‍රශංසා කරන පිණිස මේ ලංකා දේශයේ ප්‍රශංසා කරන පිණිස ඔබ වහන්සේ ඉදිරියේ යටත් වන පිණිස මෙන්න ස්වාමිනී අපි මදහත්කාරකම් කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව දුන මැනව මේ සියල්ල ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. අපි ඔබ සූදානම් කරගෙන එදීම නාතර ගන්න. ස්වාමින් වහන්සේට ඕන ඔබ වහන්සේ ඔබගේ මිල මුදල් රන් රීති නෙවෙයි. ඒ වස්තුව නෙමෙයි ඒ ඇදහිල්ල පියවරට ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ස්වාමිනී ඔබ වහන්සේයි මේ සියල්ල දුන්නේ. ඒ රැකියා ව්‍යාපාර දුන්නේ ඔබ වහන්සේයි. ස්වාමිනී සතුරු සිතින් ඔවුන් පෙරලා ඔබ වහන්සේ වෙතට ඒ රාජ්‍යයට ගෙනාව වූ මේ දීමනා බාරගත මැනව ස්වාමිනීයින් ඔබ වහන්සේ මහත් දෙයක් කරන්නට යන නිසා ස්තුතියි. ස්වාමිනී ඔවුන්ගේ මුළු තැන්ගෙට ඔවුන්ගේ රැකියාවට ව්‍යාපාරයට ස්වාමිනී පෙරලා ආශිර්වාද කළ මැනව ස්වාමිනී අන්‍යයන්ය දකින කල ඔබ වහන්සේ ඔවුන්ගේ යහපත් බැටළුවෙන් ඊරානන් බව දක්නා පිණිස ඔවුන්ගේ ජීවිත මැදියේ ක්‍රියා කළ මැනව ස්වාමිනී. ඒ ව්‍යාපාර ඒ රැකියා මැදියේ ක්‍රියා කළ මැනව ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ යහපත්. ඔබ වහන්සේ සියල්ල සපයන නිසා ස්තුතියි. හාලෙලුයා. ඒ වගේම මේ සියලු දීමනා පරිපාලනය කරන පිණිස නායකත්වයට ඥානීය ප්‍රඥාව දුන මැනව යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්.
සියලු දෙනාම මොහොතක් දහතොසල උන්වහන්සේට ස්තුති කරමු. පියාණනි ඔබ වහන්සේ මලවුන්ගේ නූතාන වුණා වූ දෙවියන් වහන්සේ. පියාණනි ඔබ වහන්සේ සභාව මැද්දේ ඔබ වහන්සේගේ මහිමේ ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන් කෙරෙහි මූණ බබලන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ ආලෝකයේ දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා ස්වාමිනී. උතුම් පියාණනි අපි මේ වෙලාවේ මතක් කරනවා ස්වාමිනී අද දවසේ යම් බලාපොරොත්තුවක් ඇතුව දුර්වලකමක් ඇතුව ස්වාමිනී ඔබ වහන්සේ වෙනුවෙන් ඔවුන්ගේ හදවත ඔබ වහන්සේ වෙනුවෙන් විවෘත කරනවද ස්වාමිනී සියලු සිත් ඔබ වහන්සේට බාර කරනවා මගේ දෙවියන් වහන්සේ පියාණනි ඔබ වහන්සේගේ මලවුන්ගේ නුත්හාණු බලය කරන කොටගෙන පියාණනි ඒ සියලු දුර්වලකම් වලින් ජය ගන්න පිණිසත් ස්වාමිනී ඔබ වහන්සේ කැඳව වැඩේ පිණිසත් ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍ය සේවය පිණිසත් ස්වාමිනේ ඔවුන්ගේ කොටස සම්පූර්ණ කරන පිණිස ස්වාමිනේ ඒ සියලු හදවත් ඔබ වහන්සේම පවිත්‍ර කළ මැනව ස්වාමිනේ අපි මේ සියලු දේ ඔබට බාර කරනවා යෙසුනේ ඒ උත්ථානයේ බලය කරන කොටගෙන ඔබ වහන්සේම ඔවුන්ගේ සිත් සුව කරනසේකවා හල්ලෙලූයා දැන් පිය උදේ පියරන වහන්සේගේ ප්‍රේමයත් පුත්‍රු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුදාත්මයන් වහන්සේගේ වාසය කිරීමත් උන්වහන්සේ ගීමතෙක් සදාකාලයට ඔබ සියලු දෙනා සමග වනසේක්වා උතුම් වූ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ජෙසු පිටයමට